හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ 2019 වර්ෂයේ අපි හැම 15ක පොහොය දවසකටම, පසුගිය පොය 6කටම විශේෂ සූත්‍ර ධර්මයක් ඔබ සියලු දෙනාට දේශනා කළා. ඒ සූත්‍ර ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන ෆොටෝකෝපි කරලා බෙදලා දුන්නා. අද අපි කල්පනා කළා, දැන් බොහෝ අලුත් පින්වත් පිරිස් සහභාගී වෙන නිසා මේ අද සූත්‍ර ධර්මයක් දේශනා නොකර මේ නිවන් මඟ පිළිබඳව, මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පිළිබඳව, ඔබ අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳව යම් යම් කරුණු කීපයක් මතු කරලා පහදලා දේශනා කරා. නැවත ලබන මාසෙ ඉඳලා විශේෂ සූත්‍ර ධර්ම පහක්ම ලබන මාස පහ තුල දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන් සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ බණ අහන්න. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුදු බණ උපකාර වෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕන. බණ කිව්වේ භව නසනදී. බුදු කිව්වේ භව උදුරා දමන්නට, මේ භව උදුරා දැමීමට උපකාර වන ධර්මය තමයි බුදු බණ. බුදු බණ නැතුව භාවනා කරලා වැඩක් නැහැ. බණ භාවනා මිසක් භාවනා බණෙන් වැඩක් නැහැ. භාවනා තියෙනවා බණ නැති. එහෙමව තියෙනවා රටේ. භාවනා නැති බණ බුදු බණ නෙමෙයි. භාවනා නැති බණ කරලා, ඒ භාවනා කරලා මගපල ලබන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඔබ සියලු දෙනා මේ බුදු බණ ශ්‍රවණය කර යුත්තේ භව නසන්න. බණ අවශ්‍ය වෙන්නේ, බණ කියන වචනේ තියෙන්නේ මාගදී වචනයක්. බණ කිව්වේ භව නසන දේ. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. කොහෙද උපදින්නේ? තමන්ගේ හිතේ. වෙන කොහෙවත් උපදින්නේ නැහැ. වෙන කොහෙවත් උපදින රාගය, ද්වේෂය, මෝහය ඔබට උදුරා දමන්න බෑ, අයින් කරන්න බෑ, ඉවත් කරන්න බෑ. ඒ නිසා ඔබ කල්පනා කළ යුතුයි, ඔබගේ හිතේ යම් මොහතක දවසේ කොයි වෙලාවෙ හෝ, මේ දවසේ පැය 24 තුළ කොයි අවස්ථාවක හෝ, මොන ඉරියව්වෙන් හෝ ඔබ ගච්ඡන්නවා, ටිටවා, සයනවා, නිසින්නවා, ඇවිදිනවා, ඉඳගෙන ඉන්නවා, යනවා එනවා, හිටගෙන ඉන්නවා, කනවා බොනවා, සයනය කරනවා, නිදා ගන්නවා, මේ මොන ඉරියව්වේ හෝ ඔබ ගත කරනකොට ඔබේ හිතේ රාගය ඉපදුනොත්, ද්වේෂය ඉපදුනොත්, මෝහය ඉපදිනොත්, ඉපදින්න පුළුවන්. මේ රාගය, ද්වේෂය, මෝහය ඉපදුනොත් ඔබේ හිත ඒ මොහොතේම එතැන්දිම එත්තේ සං උපජ්ජමානා උපජ්ජති, එත්තේ සං
තණ්හාව එත්තේ තණ්හා උපජ්ජමානාව උපජ්ජ තණ්හාවක් උපදිනවා තැනක හාවීම තණ්හා කිව්වේ තැනක හාවිනවා මාගදී භාෂාවේ තණ්හා කියන්නේ තැනක හාවිනවා ඔබ ඇහෙන් දැක්ක ප්‍රියමනාප රූපේ ඔබේ හිත හාවිනවා ඒ වගේම ඔබේ ඇහෙන් දැක්ක අප්‍රියාමීරි රූපේ ඔබ ගැටීමක් ඇති වෙලා දෙවෙනි වේශයකින් එතන හාවිනවා ඉතින් ඒක නිසා මේ ඔබ ඔබගේ හිතේ ඒ වගේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඇති වුණොත් ඔබේ හිත කිලුට වෙනවා ඔබේ හිත කිලුට වීම නවත්තන්න නම් ඔබ ඒ වර්තමාන මොහොතේ ඔබේ හිතේ උපන් රාගය ද්වේෂය මෝහය එතන එතනදිම ප්‍රහාණය කළා නිරුජ්ජමානා නිරුජ්ජති කරන්න ඕන එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහ්‍යමානා පහ්‍යති එත්තේ සං නිරුජ්ජමානා නිරුජ්ජති කියලා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සමුදය නිරෝධය පිළිබඳ වූ විග්‍රහයේ ඉතා පැහැදිලිව පද තුනකින් දේශනා කරලා තියෙනවා විග්‍රහ කරලා තියෙනවා ඒක නිසා ඔබ බණ ඇසිය යුත්තේ ඔබේ හිතේ උපදින රාගය ద్వේෂය මෝහය ඔබට හානි කරයි ඔබට අයහපත් අපල ඔබට කර්මයක් උරුම වෙනවා ඔබේ නිවන ආවරණය වෙනවා එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕන යම් මොහතක යම් අවස්ථාවක යම් ක්‍රියාවක් කතාවක් කරනකොට ඕනෑම ඉරියව්වකදී ඔබේ හිත කිලුටු වුණොත් කෙලෙස් සහිත වූ සිතක් වුණොත් ඒ වෙන්නේ ඔබේ හිතේ උපදින ප්‍රිය දේට ඇලෙන රාගය නිසා අප්‍රිය දේට ගැටෙන ද්වේෂය නිසා ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින මෝහය නිසා රාගය ද්වේෂය මෝහය තමයි ඔබේ හිත කිලුටු කරන එකම හේතුව තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සං හේතුන් මේ සම්බන්ධතාවයක් අලුතෙන් උපද්දවා ගන්නා හේතු තුනක් පිළිබඳව බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළා තේ සං හේතුන් තථාගතෝ ආහ හේතු තුන තමයි ප්‍රිය දේට ඇලීම කියන රාගය අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම සංසන්දනය කිරීම මෝහය මානීය මෝහය ඒක නිසා යම් කිසි අවස්ථාවක ඔබේ හිතේ ප්‍රිය දේට ඇලෙන්නේ කොහොමද මේ ප්‍රිය දේට ඇලෙන්නේ ඇහෙන් ප්‍රියමනාප ලස්සන මිහිරි මధుර රූප දැක්කොත් එතෙන්දී ඔබට ඔබේ හිත රාගයෙන් කිලුට වෙනවා තණ්හාවෙන් කිලුට වෙනවා ඒ වගේම කනට ප්‍රියමధుර මිහිරි මధుර මනාප ශබ්ද ඇහිමෙන් නාසයට ප්‍රියමනාප මිහිරි මధుර සුවඳ ගඳ සුවඳ දැනීමෙන් දිවට රස දැනීමෙන් කායට පහස පොට්ටබ්බ දැනීමෙන් සහ ඊට වඩා බලවත්සේ මනසට මේ ධම්ම ආරම්මණයක් ආවොත් ඒ මනසට අරමුණු වන දේවලුත් ප්‍රියමනාප මිහිරි මధుර දේවල් තියෙනවා ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරගන්න ඕන ඔබේ ඇහැකන නාසය දිවකය මන කියන මේ දොරවල් හයටයි අර ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් අරමුණු වෙලා ඔබේ හිත ඒ ප්‍රිය මනාප මధుර මිහිරි දේවල් වලට තණ්හාවක් ඇති වෙලා ඒවා උපාදානය කරගෙන හිත කිලුටු වෙන්නේ ඒ වගේම හිත අර අප්‍රිය අමිහිරි දෙයක් දැකලා අහලා බලලා විඳලා ධර්මතාවයක් තේරුම් නොගෙන ඒවට ගැටීමෙන් ඔබේ හිත කිලුටු වෙනවා ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමෙන් මෝහයෙන් හිත කිලුටු වෙනවා ඔබේ හිත කිලුටු වීමත් සමගම ඔබ තුල ගතියක් හැටියට පුරුද්දක් හැටියට පුහුණුවක් හැටියට ඒ වැරදි දේ ඔබ ආස්වාදයක් ලබනවා ඒ වැරදිදේ ප්‍රියමනාප ඇහැට දැක්ක ප්‍රියමధుර රූපේ නිසා ඔබ ආස්වාදයක් ලබනවා කනටත් ලැබූ දේ නිසා ආස්වාදය ඒක නිසා මේ ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදයක් ලැබීමට කියනවා අපි ආමිස සුවය කියලා එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙනවා සුව දෙකක් එකක් ආමිස සුවය එකක් නිරාමිස සුවය පෘථග්ජන පුද්ගලයෙක්
මේ ඇහැකණනාසය දිවකයමන පිනවල ලබන යම් සුවයක් තියෙනවනම් පින්කමක් කරලත් ලබන සුවයක් තියෙනවනම් ඒ සුවයත් යම් ආමිෂ සුවයක් බවට පත් වෙනවා. නමුත් නිවන පිළිබඳව ධර්මයේ පිළිබඳව තේරුමක් ඇතුව කටයුතු කරන අරිය ශ්‍රාවකයෙක් තුළ ඇති වෙන්නේ නැහැ ආමිෂ සුවයක්. ඒ ආමිෂ සුවය ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා නිරාමිෂ සුවයක් බවට පත් කරගන්න. නමුත් අසුදත් පුතක් ජන පුද්ගලයා මේ ආමිෂ සුවයයි නිරාමිෂ සුවයයි කියලා දෙකක් තියෙන බව දෙයාකාර වූ බව දුයිදේ නම් වදාමි කියලා බුදුහාමුදුරුවෝ. එහෙම දෙයාකාර වූ සුවයක් තියෙනවා කියලා කල්පනා කරන්න හිතන්න පෘථග්ජන අසුතවත් පුද්ගලයාට බණ නොඇසු වූ පුද්ගලයාට මේක තේරුම් ගන්න බෑ. ඒක නිසා ඔබ ජීවත් වෙනකොට ඔබ ඇහැකණනාසය දිවකයමන පිනවලා ලබන්නේ ආමිෂ සුවයක්. ඒ වගේම ආර්ය ශ්‍රාවකයෙකුටත් ඒ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන දේවල්ම යම් ආකාරයක සුවයක් බවට පත් වෙනවා. හැබැයි ඒක ආමිෂ සුවයක් නෙමේ, ඒක නිරාමිෂ සුවයක් බවට පත් කරගන්නට කළ යුතු ක්‍රියාකාරකම් කොටසක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් කොටස ආර්ය ශ්‍රාවකයා දන්නම යම් කිසි කෙනෙක් මේ දෙකම දෙපැත්තම දන්නවා නම් ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ආර්ය ශ්‍රාවකයා නිතරම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් දන්නවා. මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකර බැහැර කරන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එනිසා සියලුම දෙනා මේ පැවැත්ම තුළ ඔබේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන සියලුම දේ ඔබ තේරුම් ගන්න ඕන. ඔබට ආශ්‍රය කළ යුතු දේවල් කොටසක් තියෙනවා. ඔබ බැහැර කළ යුතු කොටසක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අර සුතවත් අරිය ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන නිසා ආශ්‍රය කළ යුතු කරණීය ධර්ම නිවැරදිව දන්නවා, ආශ්‍රය නොකළ යුතු අකරණීය ධර්ම නිවැරදිව ධර්මය, ඒවා අකරණීය ධර්ම ප්‍රහාණය කරන්න දන්නවා, කරණීය ධර්ම ආශ්‍රය කරන්න දන්නවා. මේ දෙකම දෙපැත්තම ඔබ දැනගන්න මොන දැනගන්නේ බණ අහලා. අර රාග භව ද්වේෂ භව මෝහ භව හිතේ උපදිනවා නම් ඔබ තුළ මේ රාග භව ද්වේෂ භව මෝහ භව නිසාම අනුසය උපදිනවා. නූපන් ආශය අනුසය හැටියට උපදිනවා. උපන් අනුසය ආශය හැටියට තැන්පත් වෙච්ච දේවල් වඩා වර්ධනය වෙමින් පවඩ්ඩති, පවත්වාගෙන යනවා, වඩා වර්ධනය වෙමින් පවතිනවා. ඒක නිසා ඔබ තුළ මේ අනුසය ආශය උපදින්නේ ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන නිසා, ඔබ බණ නියම බණ නොඇසුහු නිසා. රාග භව, ද්වේෂ භව, මෝහ භව වැරදිටයක් බව ඔබ නොදන්නා නිසා. මේ භව උදුරා දමන්නට, මේ භව නසන්නට ඔබට කටයුතු කළ හැකි බව ඔබ නොදන්නා නිසා. ඒක නිසා තමා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා අර දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදයේ අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. ඒ පුද්ගලයා සමුදය දන්නෙත් නැහැ, නිරෝධය දන්නෙත් නැහැ, දුක ඇතිව නැහැටි දන්නෙත් නැහැ, දුකෙන් මිදෙන්නට මගක් තියෙන බව දන්නෙත් නැහැ, මේ දුක තමන්ට උරුම වන බව දන්නෙත් නැහැ, මේ දුකෙන් මිදුනොත් තමන්ට යම් ආකාරයක නිවනක් තියෙන බව දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඒ අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ දුක් නිර්මාණය කරගන්නේ, දුක හදාගන්නේ තමන්මයි, තමන්ගෙම වැරදි ක්‍රියාකාරකම් කතාව ක්‍රියාව සිතුවිල්ල නිසාමයි. කායේන වාචා චිත්තේන තුනෙන්ම, ක්‍රියාවෙන් වචනයෙන් සිතෙන් තුනෙන්ම මේ ප්‍රිය දේට ඇලෙන රාගය හිතේ උපදිනවා, අප්‍රිය දේට ගැටෙන ද්වේෂය හිතේ උපදිනවා, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනින මෝහය
හිතේ උපදිනවා. මෙයා මේ ලෝකෙ තියෙන දේවල් නෙමේ. මේ රාගය ද්වේෂය මොහය හිතේ උපදිනවා කිව්වේ ලෝකෙ තියෙන දේවල් නෙමේ. නමුත් මේ බුද්ධ දේශනාවට අනුව මේ ලෝකය වෙන විදියකටයි බුදුහාමුදුරුව පනවා දාලේ. මේ කාමලෝක රූපලෝක අරූපලෝක කියලා තුන් ලෝකයක් බුදුහාමුදුරුව පනවා වදාලා. එතකොට මේ තුන් ලෝකයේම ඔබ තුලයි ක්‍රියාත්මක වෙන්නේ බුද්ධ දේශනාවට අනුව. නමුත් අපි සිංහල භාෂාවෙන් කල්පනා කළොත් ලෝකෙ කිව්වේ මේ අපේ තියෙන මේ බඹයක් පමණ වූ ශරීරය තුල තියෙන තුන් ලෝකයේ නෙමේ අර කෘතඥ අසුරවත් මිනිහෙක් සිංහල භාෂාව දන්න කෙනෙක් එයා හිතන්නේ ලෝකෙ කියලා මේ බාහිර ලෝකෙ. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයට අනුව මේ බාහිර ලෝකය ගැන නෙමෙයි මේ කතා කළේ. මේ තමන්ගේ අධ්‍යාත්මිකව තමන් හදාගත්ත මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලත් ලෝක තුනක් කාමලෝක රූපලෝක අරූපලෝක ලෝක තුනම බුදුහාමුදුරුව පනවා වදාළ. ඉතින් ඒක නිසා මේ ලෝක කියන මාගදී භාෂාවේ තේරුම අඳුර. සිංහල භාෂාවේ ලෝක කියන්නේ වෙන තේරුමක්. මාගදී භාෂාවේ කොහේ හරි ලෝක කියලා තියෙනවා නම් මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ යම් ලෝකේ පිය රූපං සාත රූපං චක්කු ලෝකේ පිය රූපං සෝත ලෝකේ පිය රූපං ගාන ලෝකේ ගන්ධ ලෝකේ ජීවා ලෝකේ කාය ලෝකේ මනෝ ලෝකේ ධම්ම ලෝකේ මේ ලෝක හයක් බුදුහාමුදුරුව පනවා බදා. මේ ලෝක හයෙම කිලුට වෙන්නේ තමන්ගේ හිත, ඔබේ හිත, වෙන කොහෙවත් නෙමෙයි. ඔබ යම් කිසි වැරදි වැඩක් කළොත් ප්‍රියදේට ඇලීම සිදු වුණොත් තණ්හාවෙන් ඔබේ අර ලෝකය අඳුරු වෙනවා. අඳුරු වෙනාම ඔබේ මනස අර රාග අඳුර නිසා අඳුරු වෙනවා. ඒ වගේම ඔබ අප්‍රියදේට ගැටුණොත් ද්වේෂ අඳුර නිසා ඔබේ හිත කිලුට වෙනවා. ඒ වගේම ඔබ මෝහයෙන් මානයෙන් කටයුතු කළොත් මෝහ අඳුර නිසා ඔබේ හිත කිලුට වෙනවා. එතකොට රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර තුනම උපදින්නේ ඔබ කරන කියන හිතන වැරදි දේ නිසා, අකුසල් දේ නිසා, පාපකාරී ක්‍රියා නිසා, අකරණීය ධර්ම නිසා, නොකළ යුතු දේවල් නිසා. ඒක නිසා ඔබ හොඳට මේ බුද්ධ දේශනාව අහනවා නම් මේක තේරුම් ගත්තොත් ඔබට තේරුම් ගත්ත හැකි ඔබ කළ යුතු කරණීය ධර්ම සහ ඔබ නොකළ යුතු අකරණීය ධර්ම කියලා මේ ලෝකෙ තියෙන දේ ඔබට මුණ ගැහෙන, හමුවන, දකින, බලන, විඳින මේ සියලු දේවල් අතර ආශ්‍රය කළ යුතු කොටසකුත් තියෙනවා, ආශ්‍රය නොකළ යුතු කොටසකුත් තියෙනවා. ආශ්‍රය කළ යුතු කොටස ආශ්‍රය නොකොළත් කිලුටු වෙනවා, ආශ්‍රය කළ යුතු කරණීය ධර්ම ආශ්‍රය කිරීමෙන් පිරිසිදු වෙනවා. ඒ වගේම ආශ්‍රය නොකළ යුතු දේවල් කරොත් අකරණීය ධර්ම කිව්වා, එහෙම වුණොත් ඔබේ හිත කිලුටු වෙනවා, අඳුරු වෙනවා. ඔබේ හිත අඳුරු වුණොත් ඔබ දැනගත්තත් තේරුම් ගත්තත් නොගත්තත් ඔබේ මේ මොළය, මනස මොට්ට වෙනවා. අර මෝහය, මොට්ටකම, මුග්ධකම මේ බොහෝ දේවල් කියනවා. නොදන්නාකම, අඥානකම, නොතේරෙන බව, නොපෙනෙන බව, නොදකින බව, මේ සියලු දේ සිදුවෙන්නේ ඔය මෝහය කියන ගතිය යමෙක් තුළ තියෙන නිසා. මේ මෝහය කවුරුවත් බලෙන් හදලා දීපු එකක් නෙමේ. අම්මා තාත්තගෙන් ගත්ත එකක් නෙමේ. දෙයියෝ දුන්න දෙයක් නෙමේ. ඔබම ඔබේ හිත අඳුරු කරගත්තාම ඔබ කළ කී සිතූ දේ වැරදි නිසා, නොකළ යුතු දේ කළ නිසා, කළ යුතු දේ කළ යුතු දේ නොකිරීම නිසා ඔබේ හිත කිලුට වුණා, අඳුරු වුණා. මේ අඳුරු වුණාම ඔබට ඇත්ත ඇටි හැටියට දැකගන්නට බෑ. ඔබ යථාවාදී තථාකාරී පුද්ගලයෙක් වෙන්නේ නැහැ. තථාකාරී යථාවාදී පුද්ගලයෙක් වෙන්න ඔබට බෑ. ඒක නිසා ඔබේ හිතේ අඳුරක් තියෙනවා, මෝහයක් තියෙනවා. මෝහය තියෙන පුද්ගලයා ඒ වෙලාවේ මේ මිම්මක්, කෝදුවක්, මානයක් හදාගන්න. මේ ලෝකෙ මනින්න, මේ බාහිර ලෝකෙ මනින්න. බාහිර පුද්ගලයෝ තැන් ඇහෙන් දකින රූප, කණින් ආන ශබ්ද රූප, නාසයට එන ගඳ සුගඳ රූප, දිවට එන රසර
රූප, කයතින පොට්ටම්බ රූප, ඒ වගේම මනසටින් ධම්ම රූප මනින්න බැරි මිම්මක් ඒ මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා හදා ගන්න. ඒ පුද්ගලයා ඒ මිම්ම හදාගෙන ඒ මිම්ම පුරුදු කරගෙන පුහුණු කරගෙන ඒ අනුව හිත පදම් කර ගන්නවා. මේ පදම් කරගත්ත හිත වැරදි ලෝකයකට යනවා. ඒ හිත අර වැරදි දේවල් වලින් තමයි ආස්වාදයක් ලබන්නේ. සුවයක් ලබන්නේ. සහනයක් ලබන්නේ. ආමිස සුවයක් ලබන්නේ. ඒක නිසා ඒ පුද්ගලයා ඒ තමන්ගේ මිම්ම මානිය කෝදුව. මේක කෝදුවක්. මේ ලෝකෙ මනින කෝදුවක්. ඔබ සියලු දෙනා මේ වගේ කෝදුවක් ඔය පෘථග්ජන කාලේ හදාගෙන තියෙනවා. මේ කෝදුවේ දෙපැත්තයි තියෙන්නේ. එකක් ප්‍රියයි. එකක් අප්‍රියයි. ඔබ මේ දකින්නේ ලෝකයට කොට මේ දෙපැත්තක් ද්විමානයක් තියෙන්නේ. මේ දෙපැත්තක් මනින්නේ. ප්‍රිය දේ ප්‍රිය හැටියට දකින්නවා. අප්‍රිය දේ අප්‍රිය හැටියට දකින්නවා. මේ ප්‍රිය අප්‍රිය නිසා ඔබ තේරුම් ගත්තත් නැතත් ඔබේ හිත ප්‍රිය දේට ඇලීමෙන් රාගයෙන් කිලුට වෙනවා. අප්‍රිය දේට ගැටීමෙන් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කිලුට වෙනවා. එතකොට ප්‍රිය අප්‍රිය කියන මානය මිම්ම කෝදුව මැනීම තමා සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයන් පාවිච්චි කරන්නේ. පුරුදු කරගෙන පුහුණු කරගෙන තියෙන්නේ හිත ඒ අනුවයි පදම් කරගෙන සකස් කරගෙන තියෙන්නේ. ඔබේ හිතයි මේ ගැන කල්පනා කරන්නේ, කතා කරන්නේ, වෙන කාගේවත් හිත ගැන නෙමෙයි. එතකොට ඔබ සතුටු වෙන්නේ සුඛ සෝමනස්ස සහගත සුවයක් ආස්වාදයක් ලබන්නේ ඔබේ ඇහැට ප්‍රියමනාප රූප, මිහිරි මధుර රූප දකින්නකොට. ඒ වගේම කනට නාසයට දිවට කයට මනටත් මේ යං ලෝකේ පිය රූපං සාත රූපං ප්‍රිය මනාප මිහිරි මధుර රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම අරමුණු වීමත් සමග ඔබ ආස්වාදයක් ලබනවා. ඒ ප්‍රිය දේට ඔබේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව ඇති උදේ ඔබ කැමති වෙනවා උපාදානීය කරගන්න. ඔබ උපාදානීය කරගත්තොත් ඔබ උගුලට අහුණා. මාර්යා උගුලක් අටවලා තියෙන්නේ. ඔබව මාර්යාගේ වසඟයට පාලනයට අරමුණට නතු කරගන්න. එතකොට ඔබ මාර්යාට අහු වෙන්නේ අර ප්‍රියමනාප රූපය, රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්මට ඔබ ඇලුනොත්, අල්ලගත්තොත්, ඒකට එක සම්බන්ධයක් වුණා. සමුදේ බිහි වෙනවා. එතකොට ඔබ උගුලට අහුණා. මේක හරියට උදාහරණයක් කියනවා නම් අර මේ මාළුවෙක් අල්ලන්න උගුලට ඇමක් බිලීකොක්කේ අමුණලා මිනිස්සු මාළුවලන්න මිනිස්සු දියේ දානවා. මාළුවා මේ ඇම අර ඇහෙන් දැක්කා. මාළුවට හොඳට තේරුණා හොඳ කෑමක්, රස කෑමක්. එකපාරට ගෙඩිය පිටින් මේ ඇම කෑවොත් හොඳයි කියන තීරණයක් මාළුව ගත්තා. මාළුවා ඇම ගිලිනවා. බිලීකොක්කට අහුවෙනවා. ඔබත් ඒ වගේමයි ඔබේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන ඔය ප්‍රියමනාප මිහිරි මధుර දේවල් අර මායාව විසින් ඔබව උගුලට අහු කරගන්න, මායාවේ අරමුණට අහු කරගන්න, මායාවේ උතාරයට, මාරෝ උතාරම්, උතාරි කියන්නේ උගුල, උගුලට අහු කරගන්න මායා ඔය ඇහැ, කන, නාසය, දිව, කය, මනට මිහිරි මధుර ප්‍රියමනාප මිහිරි රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම ලෝකේ තියෙනවා. ඒවා නැති කරන්න බෑ අපිට. ඒවා අපිට නැති කරන්න ඕනෙත් නැහැ, නැති කරන්නත් බෑ. ඒවා බැලීම නවත්වන්න ඕනෙත් නැහැ, දැකීම නවත්වන්න ඕනෙත් නැහැ. හැබැයි අර තණ්හාවෙන් ඒවා පිළිබඳව වැරදි තීරණයක් අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් ඒවා උපාදානීය කරගත්තොත් ඔබ උගුලට අහු වුණා. ඔබ තුල තේරුමක් ගත්තත් නැතත් ඔබ ඒ තණ්හාවෙන් අනුසය උපද්වා ගත්තොත්, උපාදානීය කරගත්තොත් ඒක ඔබට බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා, ඔබේ ඇතුළාන්තයේ කිලුට වෙනවා, ඔබ අනුසය උපද්වා වෙනවා, ඔබ කර්ම බීජ සකස් කරගන්නා ගතියක් ඔබ තුළ නිර්මාණය වෙනවා, සකස් වෙනවා. මේක තමයි ධර්මතාවය. එතකොට ඔබ කල්පනා කරන්න ඕන ඔබේ ඔය ඇහැ, කන, නාසය, දිව, කය, මන තියෙන බලන්න, අහන්න, විඳින්න ඒක ඒක නෙමේ වරද.
ඒ බැලූදේ වරදක් නෑ. ඒවටිය හැටියෙන්න දකින්න. මේ ලෝකෙ තියෙන ඕනම රූපයක් ඔබට බලන්න පුළුවන් දකින්න පුළුවන්. හැබැයි ඔබට ඒ රූපේ පිළිබඳව ඔබ මත් වුණොත් වේගයක් වේදනාවක් ආවේගයක් වේමත්තතාවයක් කියන මත්වීමක් ඔබේ හිතේ අලුතෙන් ඇති වුණොත් අන්න ඔබ තුල තණ්හාවක් සහ තණ්හාව නිසා උපාදානයකුත් සිද්ධ වෙනවා. උපාදානය සිද්ධ වුණොත් ඔබ උගුලට අහුණා, ඔබ තුල කර්ම බීජ සකස් වුණා, ඔබ තුල ගතියක් සකස් වුණා, ඔබ තුල අනුසය උපද්දුමා, ඒ අනුව ඔබ බැම්මකට බැඳුණා, අහුණා. මේ බැමි ඔබම සකස් කරගත්තේ ඒවා. ඔබේ නොදන්නාකම නිසා, අඥානකම නිසාමයි මේ තණ්හාවෙන් උපාදානය කරගත්තේ. ඔය ප්‍රියමනාපදේ තමා මේ තණ්හාවෙන් උපාදානය කරගන්නේ. ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයටම ප්‍රිය මනාපදේ තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. මේ සියලු ප්‍රිය මනාපදේ ඔබ කොච්චර උපාදානය කරගත්තත්, අල්ලගත්තත්, අයිති කරගත්තත්, එකතු කරගත්තත්, ගොඩ ගහගත්තත්, ඔබේ කියලා උපාදානය කරගත්තත්, ඒ සියලු දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. නානාභාවයට පත්, අන්‍යතාභාවයට පත්, වෙනස් වෙනවා, විපරිණාමයට පත්, ඒ වගේම විනාශභාවයට පත් වෙනවා. විනාශභාවයට පත් නොවන දෙයක් මේ පැවැත්ම තුළ, ලෝකයේ තුළ සංකටයක් හැටියට උපදින්නේ නැහැ, උපදින්න බෑ. ඔබ සංකටයක් හැටියට උපද්දවාගත්ත සියලු දේ අර විනාශභාවයට පත් වෙනවා. ඒක තමයි ධර්මතාවය. මේක ලෝක ධර්මතාවයක්. මේක වෙනස් කරන්න කාටවත් බෑ. මේක ධර්ම නියාමයට, කර්ම නියාමයට, බීජ නියාමයට, චිත්ත නියාමයට, ඉත්තු නියාමයට නියාම ධර්ම පහට අදාළව මේ දේවල් සිදු වෙනවා. ඔබට මට බුදුවරයෙකුට, විශ්වකර්මයෙකුට, ලෝකපාලකයෙකුට කාටවත් මේ නියාම ධර්ම වෙනස් කරන්න බෑ. හැබැයි අපි බුද්ධ ශ්‍රාවකයෙක් වුණොත්, ධර්මයේ තේරුම් ගත්තොත්, මේ නියාම ධර්ම වලින් අපි බොහොම අපිට යහපත්, අපිට අර ධම්ම නියාමයට අදාළව අපි කටයුතු කළොත් අපි අර උගුලෙන් අහු බේරෙනවා. ඒ වගේම අපි කර්ම නියාමයට අහු නොවන විදියට වැඩ කළොත් අපි උගුලෙන් බේරෙනවා. එතකොට ඔබ බෞද්ධයෙක් විය යුත්තේ මෙන්න මේ නියාම ධර්ම තේරුම් අරගෙන, ඒ නියාම ධර්ම වලින් ඔබට යහපත් දේවල් තියෙනවා නම්ම නියාමේ, ඒ වගේම අයහපත් දේවල් තියෙනවා කම්ම නියාමේ, ඒක තේරුම් ගත්තොත් ඔබ අර උගුලට අහුවෙන්නේ නැහැ. ඔබේ ඇතුළාන්තය, අධ්‍යාත්මය ඔබ කවදක්වත් කිලුටු කරගන්නේ නැහැ. මොකද ඔබේ ඇතුළාන්තය, අධ්‍යාත්මය කිලුටු වෙන්නේ ඔය කරුණු තුන නිසා පමණයි. තේසං හේතුං තථාගතෝ ආහ, තේසංචයෝ නිරෝධෝ එවං මාදී මහා සමුනෝ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කළේ මේ තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධ. තේසං රාගය, ද්වේෂය, මෝහය තමයි තේසං කියන්නේ. ත්‍රේ කියන්නේ තුන, සං කියන්නේ අර එකතු කර ගැනීම, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඒක නිසා ඔබ තුළ රාගය, ද්වේෂය, මෝහය උපදුනොත් ඔබේ ඇතුළාන්තය කිලුටු වෙනවා. ඔබේ ඇතුළාන්තය කිලුටු වීමත් සමග ඔබ තුළ අඳුරක් නිර්මාණය වෙනවා, සකස් වෙනවා. අර රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර. මේ අඳුර ඔබමයි නිර්මාණය කරගත්තේ, සකස් කරගත්තේ. ඒ අඳුර ඔබ තුළ තියෙනවාමයි, තියෙනවා නම් ඔබටමයි දුක උරුම වෙන්නේ, ඔබටමයි කර්මය උරුම වෙන්නේ, ඔබටමයි අර ඵල විපාක පටිසන් දෙන්නේ, ඵල විපාක අපල හැටියට උරුම වෙන්නේ. ඒක නිසා ඔබ මේ දුක් විඳින්නේ වෙන කවුරුවක්වත් ඔබට බලෙන් පටවලා තියෙන යම් කරුණක් හේතුවක් මුල් කොටගෙන නෙමෙයි. මේ ඔබ දුක් විඳින සියලු හේතු ඔබ මුල් කොටගෙන, ඔබ නිදාන කොටගෙන, ඔබම කළ කීදේ නිසා ඔබට උරුම කරගත්ත දේ. එතකොට දැන් ඔබ කළ යුත්තේ ඔබ ඒ වැරදි අයහපත් ඵල විපාක පටිසන් දෙන කර්ම උරුම වන දේ
අද පටන් කිරීම නවත්තන්න. යහපත් ඵල උරුම වෙන දේවල් තියෙනවා මේ ලෝකේ. බුදුහාමුදුරුව දෙකක් කිව්වා. ඔබ ඔය කරන කියන හිතන දේ නිසා ඔබට යහපතක් උරුම වෙන දේවල් තියෙනවා. ඔබ කරන්නේ කියන්නේ හිතන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිටිවිල්ලකින් නම් ඔබ කටයුතු කරන්නේ අලෝභ අදේශ අමෝහ. ලෝභය අත්හැරීම, ද්වේෂය අත්හැරීම, මෝහය අත්හැරීම. ඒක යහපත්. ඒක අර කුසල මූලයි. ඒක නිසා කුසල මූල කරුණු අලෝභ අදේශ අමෝහ. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණේ. ඒවා යහපත්. ඒවා ඔබ කරනවා නම් ඔබේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. අඳුර දුරු වෙනවා. අඳුර දුරු වෙනවා, පිරිසිදු වෙනවා. හැබැයි ඔබ දැන කළත් නොදැන කළත් යහපත් දේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කරනකොට අර ව්‍යාපාදය විහිංසාව අරතිය පටිගය රාගය හිටෙන් අයින් වෙනවා. මහා රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුව මේක පැහැදිලිව කිව්වා. මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති, කරුණං භාවනං භාවයතෝ රාහුල විහේසාසෝ පහිස්සති, මුදිතං භාවනං භාවයතෝ අරතිං පහිස්සති, උපෙක්කං රාහුල භාවනං භාවයතෝ පටිගෝසෝ බහිස්සති, අසුභං භාවනං භාවයතෝ රාගෝසෝ බහිස්සති, අනිච්ච සංඥම් භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහිස්සති කියලා දෙපැත්තක් දුවතාවයක් කළ යුතු කරණීයාකරණීය පෙන්නන ධර්මතාවයක් පොඩි රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියාදු. ඔබටත් මේකමයි අදාළ වෙන්නේ. ඒ නිසා ඔබ කිසි අවස්ථාවකවත් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්න එපා. ඔබ මොන දෙයකට හෝ තරහ ගත්තොත්, වෛර කරොත්, ක්‍රෝධ කරොත්, එකට එක කරොත්, ශාප කරොත්, වස්කවි කිව්වොත්, ඔබ යාඥා කරලා ඉල්ලුවොත් අරකට එන ගහන්න ඕන, අරව වෙන්න ඕන, මේවා වෙන්න ඕන, හොඳක් නම් වෙන්න එපා කියලා ඔබේ හිතේ අඳුර උපරිම මට්ටමෙන් අඳුර ඇති වෙනවා, නිර්මාණය වෙනවා. මේ අඳුර ඇති වෙන්නේ ඔය ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අප්‍රිය අතර මැදීම නිසා. රාගය, ද්වේෂය, මෝහය නිසා. වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ අඳුර ඇතිවීමෙන් සියලු ආකාර වූ කර්මය උරුම වෙන්නේ, ඵල විපාක ප්‍රතිසන් දෙන්නේ, අපලය උරුම වෙන්නේ ඔබට. ඒක නිසා මේක ඔබ තේරුම් ගත්තොත් ඔබ කිසිදු අවස්ථාවක ද්වේෂයෙන් කටයුතු කරන්නේ නැහැ. මෛත්‍රියෙන් කටයුතු කරනවා. රාගයෙන් කටයුතු කරන්නේ නැහැ, අසුභානුස්සතිය වඩනවා. මෝහයෙන් කටයුතු කරන්නේ නැහැ, මරණානුස්සතිය වඩනවා, බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ කිසි අවස්ථාවක ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් වචනයක් කතා කළා, සිටිවිල්ලක් සිටුවා, ක්‍රියාවක් කළා, ඒකෙන් අයහපත් ඵල අපල කර්මය උරුම වෙන්නේ ඔබට. ඔබේ ඇතුළාන්තය කිලුටු වෙනවා. පිට බාහිර නෙමේ කිලුටු වෙන්නේ. බාහිර පිට කිලුටු වුණොත් නම් ඔබට වතුරෙන් හොදලා මොකක් හරි කළා මේ ඒක පිරිසිදු කරගත්ත හැටි. නමුත් ඇතුළාන්තය කිලුටු වුණොත් ඒක එහෙම ලේසියකට පිරිසිදු කරගන්න බෑ. ඒකට මේ බුද්ධ ධර්මය හරි හැටියට නිවැරදිව තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය කරන්නම අවශ්‍යයි. ඒක නිසා ඔබ අසුතුත් කාලේ මේ ලෝකේ ජීවත් වෙන කාලේ මෙතෙක්කල් ඔබට තරහ එන්නේ නැති, තරහ ගන්න නැති, තරහෙන් කටයුතු කරන්න නැති. දැන් ඒවා ඇතුන් ලවාවත් ඒ අතීතය ගිය අහෝසින් අතීත මද්දාන. ඒ අහෝසි වූ අතීතයට ගිය දේ ඔබට වෙනස් කරන්නට බෑ දැන්. දැන් ඔබ කළ යුත්තේ මේ වර්තමාන මොහොතේ පටන් ඒ අතීතයේ කරපු වැඩි වැරදි වැඩ නොකර තරහක් හිතට එනවා, තාම එනවා. ඔබට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන, ඔබේ හිතට අල්ලන්නේ නැති දේ ඔබේ දරුවෝ කරනවා,
මහත්තයා කරනවා නෝන කරනවා යාළුවෝ කරනවා අම්මා තාත්තා කරනවා සමාජය කරනවා දේශපාලකයෝ කරනවා ඕන තරම් කරනවා මේවට ඒ ඔබට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන දේවල් ලෝකෙ තියෙනවා ඒවා තීච්ඡාවයි ඒකට ඔබ මොකටද මේ අහක යන කුණු ගොඩකට ඔබ මොකටද ඔබේ හිතට ද්වේෂයක් වෛරයක් ඇති කරගෙන තරහෙන් හිත කිලුටු කරගන්න ඒ ඔබේ නොදන්නාකම නිසායි ඒකෙන් ලෝකේ කාටවත් ඔබේ හිතට තරහක් ආවොත් තරහ ගත්තොත් තරහෙන් කටයුතු කළොත් වචන කිව්වොත් ක්‍රියා කළොත් සිටුවොත් සිටුවෙලක් සිටුවත් ඒකෙන් ඔබට යහපතක් නැහැ අයහපත උපරිමයි ලෝකයාට යහපතක් නැහැ අයහපත උපරිමයි ඒක නිසා ඔබටත් අයහපත් නම් මේ ද්වේෂය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කියන දේවල් රාගය මෝහය මානිය කියන දේවල් ඔබට අයහපත් නම් ලෝකයාටත් අයහපත් නම් ඒ ඔබ වැරදි විදිහට ක්‍රියා කිරීම නිසා ඔබට මේ මොහොතේ පටන් ඒක ශක්තියක් බලයක් තියෙනවා ඒ අයහපත් අපලි පටිසන්දන දේ. ඒක ඔබට උරුම වෙනවා. වෙන කවුරුවත් කරපු දෙයක් ඔබට උරුම වෙන්න බෑ උරුම වෙන්නේ නෑ. ඒක නිසා ඔබට අද උරුම වෙලා තියෙන මේ සියලු දේ හොඳ නරක යහපත් අයහපත් ලාභාලාභ සියලු දේ ඔබම අතීතයේ කරගත්ත දේවල්. හේතු ඵල හේතුවක ඵලයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති දැන් ඔබට අතීත හේතු බංග කරන්න බිඳලා දාන්න බෑ නමුත් ඔබට පුළුවන් මේ වර්තමාන මොහොතේ ඉඳන් ඉදිරියට අනාගතයට මතුවට ඔබ සියලු වැරදි හේතු අයින් කරන්න පුළුවන් ඔබ මොකටද ඔය අහක යන කුණු ගොඩවල් දාන්නේ තව අර පිටමිනියෙක්කෝ තමන්ගේ මිනියෙක්කෝ වැරදි වචනයක් කිව්වට වැරදි ක්‍රියාවක් කළාට වැරදි සිටිවිල්ලක් සිටුවට ඔබ ඔබේ හිත කිලුටු කරගන්න එපා. ඔබ අහක යන කුණු ගොඩවල් කරගහ ගන්න එපා. ඔබ කීයටවත් එක කළොත් ඔබටයි ඒකේ අයහපත. ඉතින් ඒක නිසා ඔබ නියම බෞද්ධයෙක් නම් නියම බණ ඇහුව කෙනෙක් නම් නියම ධම්මානුධම්ම පටිපදාව තේරුම් ගත්ත කෙනෙක් නම් ඔබේ හිත කිලුටු වෙන ආකාරය ඔබ තේරුම් ගත්තොත් ඔබ මේ අහක යන කුණු ගොඩවල් වලට ප්‍රියදේ කියලා ඇලෙන්නේ නැහැ අප්‍රියදේ කියලා ගැටෙන්නේ නැහැ ප්‍රිය අප්‍රිය කියලා වැරදි දිශේ මනින්නේ නැහැ එහෙම වුණා නම් ඔබ රාගයෙන් තොරයි ද්වේෂයෙන් තොරයි මෝහයෙන් තොරයි ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා ඔබ බව උදුරා දමන්නට සුදුසු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද? ඒ කිලුටු වීම නවත්තන්න නම් මොකද කළ යුත්තේ? හිත පිරිසිදු වෙන්නේ කොහොමද? හිත පිරිසිදු කරගන්න මොකද්ද කළ යුත්තේ? දැන් අද වෙන විට මේ හිත කිලුටු වෙන එක ගැන සව පිරිසිදු කරගන්න එක ගැන නෙමෙයි කතා කරන්නේ ක්‍රියා කරන්නේ අද මේ හිත දියුණු කරගන්න හිත හදාගන්න දියුණු කරගන්න සංවර්ධනය කරගන්න භාවනා කරන්න කටයුතු කරන්න පින්දහම් කරන්න වඳින්නේ පුදන්නේ යදින්නේ පතන්නේ හිත දියුණු කරගන්න හිත සංවර්ධනය කරගන්න හිත හදාගන්න ඒක ලෞකිකත්වය තුළ හිත විතරක් නෙමෙයි මේ පැවැත්ම අතරමං කරන දෙයක් ඒක නිසා මේක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ හිත දියුණු කරගන්න හදාගන්න සංවර්ධනය කරගන්න හිත වඩාගන්න නෙමෙයි පින්වතුනේ අපි බනහන්නේ සිල් රකින්නේ භාවනා කරන්නේ අනිකුත් පින්කම් කරන්නේ හිත පිරිසිදු කරගන්න හිත කිලුටු වීම නතර කරන්න දෙකක් කරන්න ඕන දෙකක්ම කරන්න ඕන හිත කිලුටු වෙනවා දැන් අතීතයේ ඔබේ හිත කිලුටු කරගෙන ආවේ ඔබ තරහෙන් වැඩ කළා ප්‍රිය දෙයට ඇලිලා රාගයෙන් වැඩ කළා ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනලා මෝහෙන් වැඩ කළා එවෙන් හිත කිලුටු වුණා දැන් ඒව නතර කරනවා තරහ වැරදියක් බව දැනගෙන නතර රාගයේ ප්‍රිය දෙයට ඇලීම අන්තවාදී නරක දෙයක් බව දැනගෙන ඒක නතර කළා මෝහයෙන් සංසන්දනය කරලා වැරදියේ කටයුතු කිරීම නවත්තලා ඒක අනුව ඔබ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන අර හිත කිලුටු වීම නතර කරන පුද්ගලයෙක් බවට පත් ඒ වගේම ඒක එක පැත්තක් ඒක පාන තව පැත්තක් තියෙනවා
ඒක ආන අස්ස හිත පිරිසිදු වෙන දේ කරන්න ඕන ඔබට තරහක් ආම මෙත්තානුසතිය වඩන්න රාගයක් ආම අසුභානුසතිය වඩන්න මෝහයක් ආම මරණානුසතිය වඩන්න මේ අනුව බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ චතුරාරක්කා කියලා දෙයක් දේශනාව සතර කමඨහන් සිංහලෙන් මාගදී භාෂාවෙන් චතුරාරක්කා මේ හිත පිරිසිදු කරගන්න, ආරක්ෂා කරගන්න, නිවනට මඟ පාදා ගන්න උපකාර වන කරුණු හතරක් තමයි මෙතෙන්දී අනුස්සති හතරක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙත්තානුස්සතිය, අසුභ අනුස්සතිය, මරණ අනුස්සතිය, බුද්ධ අනුස්සතිය. මේ අනුස්සති හතර තමයි බුද්ධ දේශනාවේ හරය. මේ අනුස්සති හතර ඔබ නිවැරදිව දැනගත්තොත් භාවිතයට ගත්තොත් ජීවිතයේ හැම ඉරියව්වකදීම ඔබ බෞද්ධයෙක් වෙනවා ඔබ නිවනට සුදුසු පුද්ගලයෙක් වෙනවා ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා ඔබ මගඵල ලබන්නට සුදුස්සෙක්ම වෙනවා සතර කමඨහන් වැඩි වීම නිසා සතර සතිපට්ඨානය සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම ඔබ තුල මේ වර්තමාන මොහොතේම ditta dhamma vedaniya වශයෙන්ම අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඔබ තුල පූර්ණ වෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කිව්වේ බුද්ධකාරක ධර්මයන් කිව්වේ බෝධි පාක්ෂික ධර්මයන් කිව්වේ නොයෙකුත් වචන වලින් ඔබ අහලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුද්ධකාරක ධර්ම බෝධිපාක්ෂික ධර්ම මේ සිංහ මේ මාගදී භාෂාවෙන් කියපු මේක අපි සිංහලෙන් කියනවා නම් මේ 37ක් වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔබ තුල උපදින රාග දේශ මෝහ භව සහ මුලින්ම උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක්. එහෙම නැත්නම් බව උදුරා දමන්නට උපකාරක ධර්මතා 37ක් තමයි සත්‍තිස් බෝධි භව. මොන බවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව තමයි ඔබට සියලු දුක්, සියලු අපල උපද්‍රව, සියලු අයහපත් බල, සියලු කර්මය උරුම කරලා දුන්නේ. එතකොට මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව අනුන් දුන්න දෙයක් නෙමෙයි. ඔබ හිතන්න එපා ඔබේ මහත්තයා හෝ නෝනා හෝ අම්මා හෝ තාත්තා හෝ දූ දරුවෝ හෝ පන්සලේ හාමුදුරුවෝ හෝ වෙන කවුරු හරි දෙයියෙක් බ්‍රහ්මයෙක් විශ්වකර්මයෙක් හෝ ඔය රාග භව ද්වේෂ භව මෝහ භව ඔබේ හිතේ තැන්පත් කළා කියලා. ඔබමයි මේ රාග භව අර ප්‍රිය දෙයට ඇලීම නිසා පුරුදු කරගෙන පුහුණු කරගෙන හිතේ අනුව පදම් කරගත්තේ. අර ද්වේෂ භව තරහ භව තරහ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඔබට නොගැලපෙන නොපෑහෙන නොසිහෙන දේවල් ලෝකෙටිය. ඔබ ඒවට යම් ගැටිලා එකට එක කරලා කොනිත්තලා ශාප කරලා වස්කවි කියලා මරලා තෝනි දීලා දෙස් දෙවල් කියලා ඔබ ආස්වාදයක් ලැබුවා. ඒක නිසා අර අසුතාත් පුතක් ජන පුද්ගලයෝ ප්‍රියදේට ඇලීමෙන් ආස්වාදයක් ලබනවා. පිනවා පිනවා ඒ ප්‍රියදේට නැවත නැවත ඇලෙන්න යායන් තන්නා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දති. යායන් තන්නා පෝනෝ භවික පුන පුනා ඒ බව ඇති කරගෙන ආස්වාදයක් ලබන එතෙන්දිම තත්‍ර තත්‍ර අභිනන්දනි නන්දනියක් නන්දි කියන්නේ ආස්වාදයක් ලබන ඒක නිසා ඒ පෘථග්ජන පුද්ගලයා ඒ නිසා ඒ යම් ආකාරයකට රාග භව ද්වේෂ භව මෝහ භව ඔබ තුල තියෙනවා නම් ඒක ආස්වාදයක් ඒකේ ආස්වාදයක් නැති කියන්නේ හැබැයි ආමිස සුවයක් ආස්වාදයක් හැබැයි ඒ ආස්වාදය නිසා ඔබ තේරුම් ගත්තත් නැතත් ඔබ තුල අර කාමතණ්හා භවතණ්හා විභවතණ්හා එහෙම නැත්නම් කාමතණ්හා රූපතණ්හා කාමාවචර රූපාවචර අරූපාවචර ගතියක් ඔබ තුල සකස් වෙනවා ඒ කාමාව කාමතණ්හා භවතණ්හා විභවතණ්හා උපදින්නෙම ඔය අර පුනෝ භව පුනක් භව වීම නිසා පුන පුනා ඒ භවට නැවත නැවතත් යලි යලිටත් යලි යලිපත් වෙන නිසා ඒ යලි අලිත්පත් වෙන්නේ ආස්වාදයක් ලබන්න. ආස්වාදය පෘථග්ජන පුද්ගලයෙකුට අවශ්‍යයි පැවැත්මට. විඥානාහාර, සංචේතනාහාර, සම්පස්සාහාර, කබලින්කාරාහාර හතරම ලැබෙන්නේ ඔය
ගුණක් බව නිසා පුන පුනා පැරිද්දේ කිරීම නිසා. ඒක නිසා හොඳට තේරුම් ගත්තොත් ඔබේ හිත අඳුරු වෙන්නේ කොහොමද, කිලුට වෙන්නේ කොහොමද කියන එක ඔබට පුළුවන් දැන් ඔය අඳුරු වෙන එක නවත්තන්න, ඔය කිලුට වෙන එක නවත්තන්න. මේ ලෝකේ ජීවත් වෙනකොට ඔබ කරන කියන හිතන දේවල් ඔක්කොම කරන්න කියන්න පුළුවන්. හැබැයි අර වැරදි විදියට නොකර හරි විදියට කරන්න ඕන. මෛත්‍රී කරුණා මුදිතා ඇති කරගන්න. දැන් කාර්යාලයේ වැඩ කරනකොට, කුඹුරේ වැඩ කරනකොට, ඒ වගේම ගෙදර ඉන්නකොට, උයනකොට, පියනකොට, නාහනකොට, කනකොට, බොනකොට, යනකොට, එනකොට, කැසිකිලි ගැටිකිලි යනකොටත් ඔබේ හිතට තරහක් ද්වේෂයක් වෛරයක් එන්න පුළුවන්. වහාම මෛත්‍රී වඩලා මෙත්තානුස්සතිය වඩා. රාගයක් එන්න පුළුවන්, අසුභානුස්සතිය වඩලා හිත පිරිසිදු කරන් නිකාමලාභී තත්ත්වයට පත් කරගන්න. ඒ වගේම මරණානුස්සතිය නිතරම වඩන්න ඕන. මරණානුස්සතිය තමයි අනිත්‍ය දුක්ඛම් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන මේ නිච්චසේ සුඛසේ අත්තසේ පැහැත්මක් නැති බව, නැවත්මක් නැති බව යථාබරි තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන්න උපකාර වෙයි. ඒක නිසා අනිත්‍ය දුක්ඛම් විපරිණාම ධම්මන් යම්කිසි බෞද්ධයෙක් තේරුම් ගන්නා තාක්කල් ඒ පුද්ගලයාට මරණ අනුස්සතිය වඩන්න බෑ. මේක මරණ සති නෙමේ, මරණ අනුස්සති. මේ දෙකක් තියෙනවා බුද්ධ දේශනාවේ, බුද්ධ භාවනාවේ, බුදුහාමුදුරුව සංයුක්ත නිකායේ මරණ සති කියලා එකකුත් දේශනා කරලා තියෙනවා. මරණ අනුස්සති කියන එක ඊට වඩා ගැඹුරුයි, ඊට වඩා වැදගත්. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර මේ ලෝකේ ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් හිටියා. දැන් අර ආලාර කාලාම, උද්දකරාම පුත්‍ර, ඒ වගේම අර අසිත තවුසා, අර බෝසත්තුමාට නම් තබන්නාවට, ඒ වගේම ඔය පංච වර්ගයේ බිකුන් කොණ්ඩඤ්ඤ වජ්ජපබද්ධ ආනාමස්සජි, ඒ වගේම ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප, මේ බෞද්ධ ඉතිහාසයේ තියෙනවා ලක්ෂ ගණන් හිටියා ධ්‍යානලාභීන්, අභිඥාලාභීන්. ඒ ධ්‍යාන ලැබුවේ, අභිඥා ලැබුවේ අනුස්සති වඩලා නෙමෙයි. ඒගොල්ලෝ කසින භාවනා පිරියම් කරලා ලෞකික භෞතික නිමිති අරගෙන කසින භාවනා කළා. කසින පිරියම් කිරීම කියන්නේ ලෞකික භෞතික නිමිත්තක් අරගෙන භාවනා කරනවා. ඔය පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය. වායෝ කසිනය තමයි මේ නාස්පඩුවට එන හුලං රැල්ල බලලා වායෝ කසිනය. ඒ වගේම ජල බඳුනක් අරගෙන ආපෝ කසිනය, මැටි ගුලියක් අරගෙන පඨවි කසිනය, පානක් හෝ ආලෝකයක් අරගෙන තේජෝ කසිනය. ඒවා කසින, ඒවා භෞතික ලෞකික නිමිති අරමුණු කරගෙන කරන දේවල්. ඒවැනුත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන. නිවනට කිසිසේත්ම උපකාරමෙන් නැති ධ්‍යාන ලැබෙනවා. නමුත් බුදුහාමුදුරුව එදා බුද්ධත්වයට පත් වුණු දවසේ මේ ජම්බුද්දීපේ බොහෝ ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් හිටියා. ඒගොල්ලෝ කරන දේවල්, කියන දේවල්, ඒ ධ්‍යාන පිළිබඳව, අනාර්ය ධ්‍යාන පිළිබඳව, ඒ වගේම කසින පිරියම් කිරීම පිළිබඳව බුදුහාමුදුරුව අවුරුදු 6ක් තුල අර දුෂ්කක්‍රියා කරන කාලේ මේ හැම තැනකම ගිහිල්ලා හැම ආරාමයකටම තීර්ථකව මානබමුණ හම්බුලා ඒ අය කරන දේවල්, කියන දේවල්, ඒ කසින පිරියම් පිළිබඳවත් යම් දැනීමක්, යථාභූත ඥානයක් ලබා. ඊට පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට කටයුතු කරනකොට මේ කසින පිරියම් කිරීම මගින් මේ ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්. නමුත් මගඵල ලබන්න, එහෙම නැත්නම් මගඵල ලබනවා කියන්නේ මුල උදුරන්න ඕන. මේ හිතේ තැන්පත් වෙලා තියෙන, තමන්ම පුරුදු කරගෙන, පුහුණු කරගෙන හිත පදම් කරගත්ත නිසා මේ රාගය මුල් බැහැලා, රාග මුල. මේ ද්වේෂය මුල් බැහැලා, මුල ද්වේෂ මුල. මෝහය මුල් බැහැලා. මේ මුල් තුන උදුරන්න ඕන. උදුරීම තමයි බුදුහාමුදුරුව දේශනා කළේ. බුදුහාමුදුරුව මේ රාග දේශ මෝහ යටපත් කරන්න කටයුතු කළා නෙමෙයි. අර කසින පිරියම් කරලා ඔය වායෝ කසින, ආපෝ තේජෝ වායෝ පටි කසින, වර්ණ කසින, ඒ වගේ සමත භාවනා කරාම තාවකාලිකව යටපත් වෙනවා පැලැස්තර පිළියම. මේක හරියට දැන් වතුරේ උඩ ගුලම් බෝලයක් තියෙනවා. මේක අතින් තද කරගෙන හිටිය හැකි. හැබැයි අතගත්ත ගමන් නැවත ගුලම් බෝලේ උඩට එනවා වගේ මේ කසින පිරියම් කළාට ඒක තදංගම විස්කම්බන වශයෙන් යටපත් කිරීමක් පමණයි.
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට දේශනා කළේ මේ කසින පිරියම් කිරීම නෙමෙයි. කසින පිරියම් කිරීම ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා, අරිෂ්ඨ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒවා නිග්‍රහයට ලක් කළ යුතු, කිසිම බෞද්ධ ශ්‍රාවකෙක් විසින් අනුගමනය නොකළ යුතු වැරදි දේවල්. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ පුබ්බේ අනනුසුතේසු ධම්ම, පෙර භාවිතේ නොතිබූ පෙර නොඇසූ අලුත් කර්මස්ථානයක් දුන්නා. මේක තමා මේ අනුස්සති භාවනාව. අනුස්සති භාවනාවෙන් කරන්නේ කෙලෙස් මුල් සහ මුලින්ම සදහටම උදුරා දෙමින් සමුදය නිරෝධ කිරීම. ඒක නිසා අනුස්සති භාවනාව දහයක් බුදුහාමුදුරුව දේශනා කළා. සීලානුස්සති, ත්‍යාගානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ත්‍යාගානුස්සති, ද්වයතා අනුස්සති, ආනපාන සති කිය. අනුස්සති දහයක් බුදුහාමුදුරුව දේශනා. මේ දහයෙන් බුදුහාමුදුරුව හතරක් වෙනමම අරගෙන පිරිත් පොතේ තියෙනවා. චතුරාරක්කා සතර කමටහන් සිංහලෙන් කිව්වා. සතර කමටහන් වලම තියෙන්නේ අනුසය උදුරා අස්කරන ක්‍රියාවලිය. අනුසය නූපදින ලෙසම උදුරා අයින් කරනවා. ඒකයි අනුස්සති කිව්වේ. ඒ නිසා මෙත්තා අනුස්සති, මරණ අනුස්සති කියන දෙක සමත භාවනාවක් හැටියට බුදුහාමුදුරුව මතු කළා පෙන්වුවා. ඒ වගේම මරණානුස්සති, බුද්ධානුස්සති කියන දෙක විපස්සනා අනුපස්සනා, එහෙම නැත්නම් මුල උදුරා දමන උපාදානීය සහ මුලින්ම හිතෙන් ඉවත් කරන රාගය, ද්වේෂය, මෝහය තුනම හිතෙන් සදාටම සහ මුලින්ම ඉවත් කරන අනුස්සති භාවනාව මරණානුස්සති, බුද්ධානුස්සති. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්ථ හිතෙන් ඉවත් කිරීම මරණ අනුස්සති භාවනාව. මරණ සති වෙන එකක්. මරණ සති කියන එකකුත් තියෙනවා. ඒකත් සංයුක්ත නිකායේ බොහෝ සූත්‍රවල තියෙනවා. නමුත් මරණ අනුස්සතියයි මරණ සතියයි අද වෙනකොට පටලවාගෙන තියෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ. මේ මෙත්තා අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති කියන අනුස්සති හතර චතුරාරක්කා හැටියට, සතර කමටහන් හැටියට ප්‍රායෝගිකව දෛනිකව ඔබ සියලු දෙනාටම භාවිතා කරන්න, අභ්‍යාස කරන්න, එක්සයිස් කරන්න පුළුවන්. ඒක නිසා මේ සතර කමටහන් නිවැරදිව ඔබ තේරුම් ගත්තොත්, සතර කමටහන් ඔබ වැඩුවොත් ඔබේ සිත කිලුටු වීම නවත්වෙනවා, පිරිසිදු වීම ඇති වෙනවා. තරහක් එනකොටම තරහ ඉවත් කළා මෛත්‍රිය වඩනවා. මොකද වෙන්නේ? ඔබේ හිත කිලුටු වීම නවතිනවා, පිරිසිදු වීම සිදු වෙනවා. දෙපැත්තකින් දුයි දේ නම් වදා. එනිසා පාහං දුයි දේ නම් වදා. පිරිසිදු වීම දෙපැත්තකින් සිදු වෙන ක්‍රියාකාරකමක් මේ මෙත්තානුස්සති වැඩි වීම. ඒ වගේම අසුභ අනුස්සති වැඩි වීමත් දෙආකාරයෙන්ම අර සුන්දර බව, සුභ බව නිසා ඇලෙන්නේ, අල්ලගන්නේ තණ්හාවෙන්. අර අසුභය අනුපස්සනා කරාම, අර සුන්දර බව අත්හැරියාම නිකාමලාභී කියන නෙක්ඛම්ම තත්වයට පත් වෙනවා. කාමයෙන් වෙන් වෙලා නිදහස් වෙනවා, නිකාමලාභී. ඒක නිසා කිලුටු වීම නවතිනවා, පිරිසුදු වීම වඩා වර්ධනය වෙනවා. ඒ අසුභානුස්සතිය වැඩුවා. ඒ වගේම මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවාම මේ පැවැත්ම තුළ කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවත්ව ගන්න බෑ, නවත්ව ගන්න බැරි බව තේරුම් අරගෙන මේ පැවැත්ම තුළ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්නති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එහම නිවනට මඟ බව අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූත ඥාන දර්ශනෙන් දැකලා මේ නිත්‍ය සුඛාත්ථසේ මෙතෙක් කල් පවත්වාගෙන යන්න, නවත්ත ගන්න හැදුවේ ඉවත් කරන සියලු අසුතුත් පෘථග්ජන පුද්ගලයෝ හිතන්නෙම වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, මනට ප්‍රිය මනාප මිහිරි මధుර රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, සුව පහසක් දැක්කොත්
ඒක ඒ විදිහට නිත්‍යසේ සුඛසේ අත්තසේ පවත් ගන්න පුළුවන් නවත් ගන්න පුළුවන් ඒ අනුව ඒකට තණ්හා විලා උපාදාන අර තණ්හාවයි උපාදානයයි දෙකම ඉවත් වෙනවා හිතෙන් ඒක අර විපරිණාමයේ දැක්කහම ඒක නිත්‍යසේ පවත් ගන්න බෑ අනිච්ඡම් බව දැක්කහ ඒක සැපයි කියලා අල්ලගත්තට කෙලවර වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛං දුක උරුම වෙන බව දැක්කහම ඒකෙන් නිච්ච බව සුඛ බව අත්ත බව හිතෙන් අයින් වෙනවා ඉතින් ඒක නිසා මේ සියලු අය තේරුම් ගන්න ඕන සියලු පින්වතුන් තේරුම් ගන්න ඕන මේ පැවැත්ම තුළ අපිට ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වෙන කිසිම ආරම්මණයක් අපේ කැමැත්ත අනුව අපිට ඍෂි පරිදි අපිට මනාප පරිදි අපේ අවශ්‍යතාවය පරිදි ඒ ස්වરૂපෙන් ස්වභාවයෙන්ම නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ පවත්තන්න බෑ ඒ සියලු දේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් නිච්ච සුඛාත්තදී කියන තත්වය තමන්ගේ හිතෙන් අයින් වෙනවා ඒ අනුව ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන එකෙන් වෙනස් වෙලා අස්මිමානය හිතෙන් ඉවත් වෙනවා අස්මිමානය ඉවත් වූ පුද්ගලයා ඒකට බැඳින්නේ නැහැ නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා නිබ්බිදා කියන්නේ බාණෙන් බැම්මෙන් විදී නිදහස් වුණා ඒ අනුව රාගයෙන් ඇලෙන්නේ නැහැ විරාගානුපස්සනාව වඩනවා රාගං පජහති ඒ වගේම ඒ දිගේ රෝධ ගන්න නැහැ රුජ්ජති සාරුජ්ජති අනුරුජ්ජති කරන්නේ නැහැ නිරුජ්ජති රුජ්ජති රෝධ ගන්න නැහැ සංචේතනා පවත්තන්නේ ඒ අනුව නිරෝධානුපස්සී විහෙරති සමුදය උපදීන්නේ නැහැ පජහති ඒ අනුව උපාදානය නවතිනවා සබ්බ උපදි පජහති පටිනිස්සග්ග අනුපස්සී විහෙරති මේක තමයි සතර කමඨහන් හරියට තේරුම් ගත්තොත් ඔබ විසින් අනුගමනය කළ යුතුයි එතකොට ඔබේ හිත කිලුට වෙන ආකාරය ඔබ දැන් තේරුම් ගත්තා ඔබේ හිත පිරිසිදු කරගන්න ඕන කියලා තේරුම් ගත්තා ඔබේ හිත පිරිසිදු කරගන්න පැහැදිලි පිරිසිදු මගක් පාරක් පිළිවෙතක් බුදුහාමුදුරුව සතර කමඨහන් හැටියට ඔබට කියලා දීලා තියෙනවා. ඔබ හැබැයි මේ සතර කමඨහන් මෙතෙක්කල් හරි හැටියට නොදන්නා නිසා, නොකළ නිසා, ප්‍රායෝගිකව අභ්‍යාස කළේ නැති නිසා ඔබේ හිත තවමත් කිලුටු වෙවි පැවතුණා. ඉතින් දැන් ඉතින් ඔබ මේ වර්තමාන මොහොතේ පටන් ඔබේ හිත කිලුටු වීම නවත්තන්න ඔබ කළ යුතු දේ දන්නවා. පිරිසිදු වීම පවත්ත ගන්න වඩා වර්ධනය කරගන්න ඔබ කළ යුතු කරණීය ධර්මත් දන්න. ඔබ අකරණීය ධර්ම හරියට දන්නා නිසා නොකළ යුතු දේ අකරණීය ධර්ම කළ යුතු දේ හරියට දන්නා නිසා කරණීය ධර්ම ඔබ කරණීය අකරණීය දෙකම දන්නවා නම් ඔබ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ආර්ය ශ්‍රාවකයෙක් වුණා. ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න දන්නවා. ඔබේ ඇහැකන්නාසය දිවකය මන මේ සතර කමටහන් නිවැරදිව වඩනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා ප්‍රත්‍ය සංවරය ඇති වෙනවා ප්‍රාතිමොක්ඛ සංවරය පූර්ණ වෙනවා ආයතික සංවරය පූර්ණ වෙනවා සතර සංවර සීලෙහි ඔබ පිහිටිය පුද්ගලයෙක් බවට පත් වෙනවා ඔබ සතර සංවරයේම සතර සංවර සීලෙහිම පිහිටා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඔබ සතර කමඨහන් හරි හැටියට දැනගෙන නිවැරදිව භාවිතයට ගත්තොත් ඒක අනුව ඔබ තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා ඒ අනුව අර ඉන්ද්‍රියයන් හයම ඉන්ද්‍රියයන් හයම ඇහ කන නාසය දිව කය මන හයම මේ පිරිසිදු බවට පත් වෙනවා සංවර බවට පත් වෙනවා එහෙම නැත්නම් ඔබේ ඉන්ද්‍රියන් නෙමේ ක්‍රියාත්මක වුණේ අර සතර කමඨහන් නිවැරදිව නොවඩනා තාක්කල් ඔබේ ඇහ කන නාසය දිව කය මන ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙලා අහක යන කුණු ඔබ ඇතුළට ගත්තා අඳුර ඇතුළට ගත්තා ඒ අනුව ඔබේ හිතේ අර අඳුර රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර නිසා ඔබ අතරමං වුණා අනාත වුණා අන්ධෙක් වුණා දැන් ඔබ තුල අඳුර ඇති වෙන්නේ නැහැ මොකද ඔබ සතර කමඨහන් කරන නිසා ඒ අනුව ඔබේ තුල ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා
අධ්‍යාත්මය මේ පිරිසුදු වෙන්නේ වෙන කිසිම භාවනාවක් වැඩසටහනක් කිරීමෙන් නොවන බව බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 599ක මේ සංයුක්ත නිකායේ ආනපාන සති වගේ සූත්‍ර ධර්ම 599ක් තියෙනවා 599ෙම කිව්වා ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ චත්තාරෝ සතිපට්ඨානිය පරිපූර්ණති ඒගමන 600 වෙනි සූත්‍රය හැටියට සංයුක්ත නිකායේ භික්ෂුන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ඒක ධම්මෝ භාවි බුදුහාමුදුරුවෝ කිව්වා ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ චත්තාරෝ සතිපට්ඨානිය පරිපූර්ණති සත්බොජ්ජංගේ පරිපූර්ණති ද්වෙන්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්ණ. එතැන් සියලු දේ සිද්ධ වෙන්නේ සතර සත්‍යපට්ඨානිය වැඩින්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ බොජ්ජංග ධර්ම පූර්ණ වෙන්නේ චතුරාර්ය සත්‍ය පූර්ණ වෙන්නේ මගඵල ලබන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ මේ ආනපාන සති සමාධිය සතර කමඨහන්සේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් වැඩුවා. දැන් මේ ආනපාන සති සමාධි භාවනා කියලා එකක් බුද්ධ දේශනාවේ හැමතැනකම ජෛන ආගමේ තිබ්බා ආනපාන ප්‍රාණයාම ක්‍රමය කියලා එකක්. මේ ආනපාන ප්‍රාණයාම ක්‍රමයත් ධ්‍යාන ලබන්න පුළුවන් අභිඥා ලබන්න පුළුවන් නමුත් මගඵල ලබන්න බැරි කෙලෙස් මුල් උදුරා දමන්න ප්‍රමාණවත් නොවන භාවනාව. එකත් භාවනාව. ඉතින් ඒක නිසා මේ ආනපාන ප්‍රාණයාම භාවනා ක්‍රමය බුද්ධඝෝසහාමුදුරුවොත් අර මහා සාංගික නිකායේ අයත් මතු කළ ගත්ත අතීත ජෛනාගමේ තිබුච්චද. බුද්ධ දේශනාවේ තිබිච්ච බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ආනපාන සති සමාධි භාවනාව බුද්ධ භාවනාවක් ඒක යටපත් වුණා. ඒක යටපත් වුණාට පස්සේ දැන් මිනිස්සු මේ මනුස්සු ඔය භාවනා මධ්‍යස්ථානවල ලෝක හැම තැනම තියෙන මේ හුලං ඇදලා පිට කරලා බඩු පිම්බීම හැකිලිම බලලා අර කසින පිරියම් කරලා නිවන් දකින්න බලනවා. නමුත් කසින පිරියම් කළාට කවදක්වත් කාටවත් නිවනක් සාක්ෂාත් කරගන්නට බැරිය නොහැකිය. මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන එකම දේ එකම භාවනාව එකම දේ මේ ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති සත්බුද්ධංගේ පරිපූර්ණති ද්වින්නම් පලාන මගඵල අනාගාමී අරියත් ඵල දෙක සාක්ෂාත් වෙනවා ඒ වගේම ප්‍රඥා විමුක්තිය අරහත් ඵලයට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ. ඒක නිසා සියලු දෙනා දැනගන්න ඕනේ මේ හුලං ඇදලා පිට කරලා එක වායෝ කසිනිය. බඩ බිම්බීම හැකිලිම එක කසින පිළියමක්. ඒවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නෙමේ භාවනා ක්‍රම නෙමේ ඒව තමයි පසුකාලීනව බොහොම ජනප්‍රිය වුණේ අද භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ හුලං අදිනවා පිට කරනවා අවුරුදු ගණන් 50-60 කරන. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ එක නෙමේ බුද්ධ දේශනාවේ ආනපාන සති සමාධි භාවනා හැටියට තියෙන්නේ මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධ. තරහ කාපුලාම තරහ පාන කරලා මෛත්‍රියාන කරනවා. රාගයක් කාපුලාවේ රාගී සිතක් විල්ලක් දැඩි කැමැත්තක් ආසාවක් අභිජ්ජා සිත විල්ලක් අසුභානුසති වඩලා රාගය අයින් කරලා නෙක්කම්ම හිතක් ඇති කරගන්න. ඒ වගේම මරණානුසති වඩලා අර නිච්ච සුඛාත් අයින් කළ අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්මක් යථාපරිච්ඡේදුන් ගත්තාම නිබ්බිදා වෙනවා. ඒ අනුව උපාදාන හේසිතෙන් ඉවත් වෙනවා. තණ්හාවෙන් බැඳින්නේ නැහැ, ඇලින්නේ නැහැ, ගැටින්නේ නැහැ මුලාවෙන්. ඒ අනුව හිත කිලුටු වීම නවතිනවා. හිත පිරිසිදු වෙනවා. ඔබේ හිත පිරිසිදු වුණොත් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් බෞද්ධයෙක්. ඔබේ හිත පිරිසිදු කරගන්නා මේ නිවැරදි ක්‍රමය හරි හැටියට ඔබ තේරුම් නොගත්තා නම් ඔබ බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඔබ බුද්ධාගංකාරයෙක් වෙනවා. ඒකට කරන්න දෙයක්.
හොඳයි අද 15ක පොහොය දිනේ දැන් ඔබට මොනවා හෝ ප්‍රශ්නයක් ගැටලුවක් නොතේරුණු තැනක් නොපැහැදිලි තැනක් නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඔබට අවස්ථාවක් තියෙනවා පැය එකමාරක් පැය එකමාරක් තියෙනවා 11යි 10 වෙනකම් 11යි 10ට බුද්ධ පූජාව පූජා කරනවා මේ පැය එකමාරම ඔබට වාචිකව ඔබේ තියෙන ප්‍රශ්න දැන් අහන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕන තැනක ඕන ප්‍රශ්නයක් ඕනම විදියක අහන්න පුළුවන් හැබැයි මේ මයික් එක අරගෙන මේ ප්‍රශ්නේ කාටත් ඇහෙන්න මේක මේ මෙතන ඉන්න 6000ක් 7000ක් නෙමේ මේක ඉන්ටර්නෙට් එකට අපි සජීවව දෙනවා ඒක නිසා ලෝකේ බොහෝ දෙනෙක් මේක ලංකාවෙත් බොහෝ දෙනෙක් දැන් විහාරස්ථානවල පන්සල්වල අපේ ස්වාමීන් වහන්සලා අපේ ධර්මයේ තේරුම් ගත්ත මේ ධර්ම දේශනාව සජීවීව එතන දෙනවා. ඒ වගේම ලෝකෙත් බොහෝ දෙනෙක් සජීවීව අහනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්නය හරියටියට පැහැදිලිව අහන්න ඒකට අපි සාකච්ඡා කරන්න කැමතියි. අවසරයි ගරුවරයා තෙන් වහන්සේ. ඔබ වහන්සේ දේශනා කළ පරිදි පෘථග්ජන පුද්ගලයා තුළ අර රාගදේශ මොහ ඇති වෙන්නේ ප්‍රියාප්‍රිය ලෝකේ තුල මැනීම තුලින් තුර පෘථග්ජන පුද්ගලයා ඉඳලා අරිය ශ්‍රාවකයා දක්වා යනකොට අරහතුන් වහන්සේ දක්වා යනකොට ඒ පුද්ගලයාගේ ප්‍රියාප්‍රිය ලෝකේ වෙනස් වීමකට භාජනව නැත්නම් එකම ප්‍රියාප්‍රිය ලෝකයක් තුල වෙනස් නොවි පවතිනවද බාහිර වශයෙන් තියෙන ලෝකයේ වෙනස් වෙන්නේ නැහැ නමුත් අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හැසිරීම රටාව ක්‍රියාකාරීත්වය සිටිවිලි પરම්පරාව සිටන ආකාරය පංචස්කන්ධය පිළිබඳව මෙතෙක් තිබුණු දැක්ම දෘෂ්ටිය වෙනස් වෙනවා මේ පැවැත්ම ජීවත් වීම දිගටම පවත්වාගෙන යාම පිළිබඳව තිබුණු බැරිදි දැක්ම පිරිසිදු වෙනවා ඇහ කන නාසය දිවකය මන ආස්වාදයෙන් පිනවීම පිළිබඳව මෙතෙක් තිබුණු වැරදි දැක්ම ඉවත් වෙනවා ඒක නිසා තමන් තුල යම් යම් දේවල් මේ බුද්ධ ශ්‍රාවකයා ආදි ශ්‍රාවකයා වෙනකොට සෝතාපන්න මාර්ගයට පත්වීමත් සමග ඒ පුද්ගලයාගේ හැසිරීම රටාව වෙනස් වෙනවා සිටිවිලි සිතන ආකාරය වෙනස් වෙනවා චිත්තමත්ත පසීදති දික්කින් උජුං කරෝති වෙනවා දික්කින් උජුං කරෝති දැක්ම මෙතෙක් තිබුණු දැක්ම වැරදි දැක්ම මේ පංචස්කන්ධය පිළිබඳව මෙතෙක් වැරදි දැක්මක් තිබුණේ මේ ජීවත් වීම ජීවිතයක් පවත්වාගෙන යාම පිළිබඳව තිබුණේ වැරදි දැක්මක් මේ ඇහ කන නාසය දිවකය මන ආස්වාදයෙන් පිනවීම තෘප්තිමත් කිරීම පිළිබඳව තිබුණේ වැරදි දැක්මක් මේ කූඩුව පිළිබඳව තිබුණේ වැරදි දැක්මක් ඒ සියලු වැරදි දැක්මල් වලින් මිදී නිදහස් වෙලා ඒක නිවැරදි තත්වයකට පත් කරගන්න ඒ නිවැරදිතාවට පත් කිරීමත් සමග ඒ පුද්ගලයා සම්මාදිට්ඨියට පත් වෙනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා ඒ පුද්ගලයා මගඵල ලබන්නට සුදුස්සෙක් බවට පත් වෙනවා හැබැයි තව එකක් තියෙනවා මගඵල ලබන්න අද බැරි බොටල් නෙක් එකක් තියෙනවා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා ජීවමානව ජීවත් වූ අවුරුදු 45 තුළ මේ පතිරූප දේශය තුළ යම් කිසි කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කමක් තිබ්බා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලවල සියලු ලෞතරා බුදුවරු ජීවමානව ඉන්න කාලවල ඒක ඒ බුද්ධ ශක්තියට අනුගත වීමට පුළුවන්කම තියෙනවා දැන් අද බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල ජීවමානව නැහැ ඒක නිසා ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පහන්නට අවසාන පැය භාගයක විතර වෙන්න ඇති එහෙම කාලයක් තුළ ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රශ්නයක් ඇහුවා ප්‍රශ්න කීපයක් ඇහුවේ මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ කොටසේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ඔබ මහන්සේ තව නොබෝ වේලාවකින් පිරිනිවන් පානවා. දැන් ඔබ වහන්සේ ජීවත් වෙලා ඉන්නකොට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බුදුරුව, බුදුහඬ, බුදුබල, බුද්ධ ශක්තිය ඔබ වහන්සේගෙන් ලැබුණා.
දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුදුරුව දකින්න නැහැ. මේ බුදුහඬ ඇහෙන්න නැහැ. මේ බුද්ධ බල බුද්ධ ශක්තිය මිනිසෙකුට ලැබෙන්නේ නැතුව සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්ද බැරිද කියලා අහුවා. ඒගොමන බුදුහාමුදුරුවෝ කිව්වා මෙතෙක් මේ සද්ධානුසාරී විද්‍යානුසාරී බුදුවරයෙක් නොකියු ප්‍රඥානුසාරී බුදුවරයෙක් පමණක් දේශනා කරන කාරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා මහා පරිනිබ්බාන සූත්‍රයේ. ආනන්දහාමුදුරන්ට කිව්වා චත්තාරිමා නිඨානානි ආනන්ද සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියං. මේක තමයි බුද්ධ ශක්තිය. චත්තාරිමා නිඨානානි මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ ලිඛිතව in black and white තියෙනවා ත්‍රිපිටකයේ ලේඛනගත කරලා. ඒක නිසා චත්තාරිමා නිඨානානි කියන්නේ මානි කියන වචන තියෙනවා මැනීම මිම්ම. එකම දේශාංශක රේඛාවක එක සමාන දුරකින් පිහිටි ස්ථාන හතරක්. එක සමාන දුරකින් පිහිටි ස්ථාන හතරක් එකම දේශාංශක රේඛාවක තියෙනවා පිහිටලා. ඒක තමයි චත්තාරිමානි ඨානානි. මේ ස්ථාන හතර තමයි බෝසත්තුමා උපන් ස්ථානය, බුද්ධත්වයට පත් වූ ස්ථානය, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන ඨාන, ඒ වගේම ලෞතරා බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑව ස්ථානය. මේ හතරෙන් මේ හතරම බුද්ධ ශක්තිය තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට හැබැයි සද්දස්ස කුල පුත්තස්ස වුණොත් සද්දස්ස කුල පුත්තස්ස නොවූ කෙනෙකුට මේ චත්තාරිමාන ඨානානි වැඳගෙන වැඩක් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් සද්දස්ස කුල පුත්තස්ස වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ හේතුඵල ධර්මයට බහාගල්පා ණයවිනියට සසඳා පටියුතු කරන පුද්ගලයා සද්දෝ හෝති සද්දස්ස කුල පුත්තස්ස වෙනවා කියලා තියෙනවා ත්‍රිපිටකේ. ඒක නිසා යම් කිසි කෙනෙක් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ ධර්මයට සූත්‍රයට විනයට බහාගල්පා බලන්න පුළුවන් නම් තමන් කරන කියන හිතන කටයුතු පිළිබඳව, ඒ වගේම ණයවිනියට සසඳා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස සද්දස්ස කුල පුත්තස්ස පුද්ගලයෙක් අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න අර සිව් ස්ථාන චත්තාරිමානිඨානානි ඒ දැකබලා වැඳ පුදා මේක ඒ දස්සනීයානං සංවේජනීයං තත්ත්වයට පත් වුණොත් සෝතාපන්න ඵලයට පත් වෙනවා. මේක සංවේජනීයානං කියන එක පරිවර්තනය කරලා තියෙන ත්‍රිපිටකයේ පරිවර්තකය කරපු වැරදි සංවේගයට. සංවේගයන්නේ දැන් මරණ සංවේගයක් තියෙනවා. සංවේගය කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් උපදින වැරදි වේගයේ වේමත්තතාව. වැරදි මත්වීම. සංවේගය නෙමෙයි මෙතන තියෙන සංවේජනීයන. සංවේජ තියෙන්නේ ජයන තියෙන්නේ ජනිත වීම. නීයන් කියන්නේ ඒක හිතෙන් ඉවත් වෙනවා. ජනිත වෙන රාගයේ ද්වේෂයෙන් මෝහයේ නිසා මතුවෙන හිතේ ජනිත වෙන වේගය සාම්ලින්ම නීයන්. එකෙන් නිදහස් කරලා ඒක අයින් කරලා අස් කරන්න පුළුවන්. ඒ සද්දස්ස කුල පුත්තස්ස. ඒක නිසා මේක අද වෙනකොට වැහිලා ගිහිල්ලා තිබුණා වුරුදු 100,000 ගණනක්. දැන් මතු කරලා තියෙනවා මේ චත්තාරිමාන ඨානානි. ඒක නිසා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. මේ දහම අහලා සද්දස්ස කුල පුත්තස්ස වෙන්න පුළුවන්. මග බල ලබන්නත් අද සියලු ආකාර වූ බාධක බොටල්නෙක්ස් ඔක්කොම ඉවත් කරලා ඔබට සියලු දේ මග විවෘත කරලා පෙන්නලා දෙනවා. අවසරයි ගෞරවනීය මහා ප්‍රඥන් වහන්ස, මට මේ දැන් දේශනා කරපු වහන්සේ දේශනා කරපු මේ ධර්මය තුළ නැගුණු ප්‍රශ්නයක් මම අහන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනුස්සති සති යන දෙක ලොකු වෙනසක් තියෙනද? අපි අනුස්සතියේදී ආනාපාන සතියේදී යෝනිසි මනස්කාරයෙන් කටයුතු කරනවා හේතුඵල ධර්මයට බහ, ඒ වගේ මේ අනුස්සතියේදී මේ යෝනිසි මනස්කාරයෙන් කටයුතු කරන නිසා මේ අචන දෙක අතර ලොකු වෙනසක් තියෙනවද? ආනපාන සති සමාධි භාවනාව. ආනපාන සති සමාධි භාවනාවට තියෙන්නේ අනුස්සති හතරක්. චතුරාරක්කා කියන අනුස්සති හතර. මේකේ වෙනසක් තියෙනවා. සති කිව්වහම හැබැයි සති කියන මාර්ගදී භාෂාව සිංහලට පරිවර්තනය කියලා මොකද්ද කරලා තියෙන්නේ? සිහිය කියලා. සිහිය නෙමෙයි මේක. සති කියන්නේ මාර්ගදී භාෂාවේ වචනයක්. අර සූත්‍රයට ධර්මයට විනයට
බහගල්පා බලනවා නම් ඒ පුද්ගලයා සති සම්පජානකාරී. නැත්නම් ඒ පුද්ගලයා අසති. ඒ පුද්ගලයා අසති. ඉතින් ඒක නිසා සති සම්පජානකාරී පුද්ගලයෙක් වෙන්න නම් අර තරහක් වෙන වෙලාවට තරහ අයින් කරලා මෛත්‍රිය වැඩුවොත් ඒ පුද්ගලයා අර සතර කමඨහන් පූර්ණ කරගන්නා සති සම්පජානකාරී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක නිසා මේ සති සම්පජානකාරී කියන එක මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. මෙන්න මෙහෙම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සති මා විනෙය්‍ය ලෝකේ. සති මා මා කියන්නේ මිදී නිදහස් වෙනවා. හේතුඵල ධර්මයට බහගලපා බලා සං ප්‍රජනනය වෙන අවස්ථාවේ සං වලින් මිදී නිදහස් වෙන්න ඕන කියන එකයි. සති මා සම්පජානකාරී හෝති විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ මාගදී භාෂාවේ වචන සිංහල භාෂාවෙන් හිතුවොත් ධර්මයේ විකෘති වෙනවා, අර්ථයේ විකෘති වෙනවා, ධර්මයේ නැති වෙනවා, මඟ වැහෙනවා. ඒක නිසා බොහෝ මිනිස්සු කල්පනා කරනවා මේ සිංහල භාෂාවෙන් මේ මාගදී පද බුද්ධ වචනේ විග්‍රහ කරන්න හිතන්න ඒ අනුව කටයුතු කරන එක වැරදි. ඒක නිසා මාගදී භාෂාව බුද්ධ භාෂිතේ එකක්, සිංහල භාෂාව හෙළ භාෂාව එකක්. දෙකම කලවම් කරලා පැටලවා ගත්තොත් නිවන වැහෙනවා. සති කියන එක ත්‍රිපිටකයේම පරිවර්තනය කළා තියෙන පුතග්ඥන පරිවර්තකයෝ සිහිය පිහිටවනවා කියන්නේ. සිහිය අපි කල්පනා කරමු හොඳ සිහියෙන් වැඩ කරන මිනිහා තමයි ওই උපක්‍රම දාලා උපායශීලීව නොයෙකුත් වැරදි වැඩ කරන්නේ. දැන් පරමාණු බෝම්බේ හැදුව මිනිහා හොඳ සිහියෙන් වැඩ කළේ. හොඳම විද්‍යාඥයා තමන්ගේ විරුද්ධකාරයන්ව ඒ වෙලාවේ හැටියට විනාශ කළ සමූල ඝාතනය කරන්න පරමාණු බෝම්බයක් හැදුවා. පරමාණු බෝම්බය හැදලා ලක්ෂ ගාණක් ඒ විද්‍යාඥයාගේ මොළය අනුව විනාශ කළා. හැබැයි ඒ පුද්ගලයාට තිබ්බා හොඳ සිහියක්. හොඳම ඥානයක් තිබ්බා, සිහියක් තිබ්බා. හැබැයි ඒ පුද්ගලයා සති එහි පිහිටා කටයුතු කරේ නැහැ. සති එහි පිහිටා කටයුතු කරනා ඒ පුද්ගලයා සත්‍ය සම්පජානකාරී නම් ඒ පුද්ගලයා කරපු වැඩේ නිසා තමන්ට උරුම වන ඵලයක් මේ ණය විනයත් දන්නවා. දැන් ඒ පුද්ගලයා මේ ලක්ෂ ගාණක් මිනිසු මරන්න, විරුද්ධකාරයෝ මරන්න, සතුරු මරන්න මේ බෝම්බයක් හැදුවා. මේ බෝම්බය හැදලා අර මියපරලව ගිය මරණයට පත් කළ සියලු දෙනා තමන් මරණයට පත් කළ නිසා තමන්ට ඒ මරණය ඒ කෝටි ආරයක් ආපහු තමන්ට උරුම. ඒ වගේම තමන් ණය වෙනවා. ඉතින් මේක හේතුඵල ධර්මයට බහගලපා බැලුවා නම් ඔය බෝම්බේ හදන්නෙත් නැහැ, ඔය මිනිස්සු මරන්නෙත් නැහැ. ඇයි? තමන්ට ආපහු මේක උරුම වෙනවා. තමන්ට මරණයටපත් වෙනවා. තමන්ම මේ බෝම්බේ නිෂ්පාදනය කළ සතුරන් මැරුවා නම් තමන්ට ආපහු මේකේ ඵල විපාක උරුම වෙන බව දැක්කනම් අන්න සතියේ පිහිටා හේතුඵල ධර්මයට ණය විනයට සතුන බල. එහෙම නොකළ පුද්ගලයා සිහියෙන් හොඳ සිහියෙන් කටයුතු කළා. හැබැයි අසතියෙන් කටයුතු කළේ. සති සම්පජානකාරී නැහැ. ඉතින් මේක හොඳට සති කියන වචනේ මාගදී වචනයක්, සිහිය කියන වචනේ සිංහල වචනයක්. සති කියන්නේ සිහිය නෙමේ, සති කියන්නේ හේතුඵල ධර්මයට බහගලපා, ධර්මීත විනයට බහගලපා බලා කටයුතු කිරීම. අතිපූජනීය ආරිතන් වහන්සේ, දැන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාවේදී ආනපාන සති සමාධිය වැනිමේදී හේතුඵල ධර්ම සසඳා බලා, ණයවිනිය සසඳා බලා වැඩිමේදී එතනදී ආරිතන් වහන්සේ මේ ආනපාන සති සමාධිය අවසාන වෙනකොට ඒ පුද්ගලයාගේ මන ඉන්ද්‍රියද, මන ආයතනේද ප්‍රතිමින්ම මේ මන ඉන්ද්‍රියන් වලට පත් වෙන්නේ පිළිබඳ කිට විස්තර. ඔය ආයතන ධර්ම යටපත් වෙලා ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ සතරාධිපට්ඨානෙ, එහෙම නැත්නම් සතර කමඨාන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව කළොත්. එතකොට දැන් අපි මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තත් නොදැනගත්තත් සතර කමඨාන් හරියට දැනගෙන කරනවා නම් තරහක් එන වැඩක් කළාම ඇහෙන් කනින් නාසයට දිවට කයට අරමුණු වුණාම අපි තරහ නොගෙන තරහ අයින් කළා මෛත්‍රිය වඩනවනම් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය හයම සංවර වෙනවා. ඒ වගේම
අර ප්‍රිය මනාප මිහිරි මధుර දෙයක් කෙරෙහි තණ්හාවක් උපාදානයක් ඇති වුණා වෙලාවට අසුභානුස්සතිය වැඩලා ඒකෙ මිදි නිදාසලා නිබ්බිදා වුණොත් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ වගේම මේ වැරදි දේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ අස්මානින් ගැනීම අයින් කරලා අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඉන්ද්‍රිය සංවරය පූර්ණ වෙනවා. ඒක නිසා ඉන්ද්‍රිය සංවරය පූර්ණ වෙන්න මේ සතර කමඨහන් උපනිශ්‍රය වෙනවා, උපකාර වෙනවා. දැනගෙන කළත් නොදැන කළත් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. වෙන කොහොමත් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැත. මොන සිල් රැක්කත්, මොන දාන දුන්නත්, මොන මල් පූජා කළත්, මොන පින්කම කළත් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහැ. සතර කමඨහන් නිවැරදිවත් යුගනද්දවත් ප්‍රායෝගිකවත් කරන්න. තුනක් තියෙනවා කටව. බුදුහාමුදුරු තුනක්ම විග්‍රහ කළා තියෙනවා. නිවැරදි විය යුතුයි, ප්‍රායෝගික විය යුතුයි, යුගනද්ද විය යුතුයි. නමස්කාර වේවා රහතුන් වහන්ස. මට ප්‍රශ්නයක් දෙකක් තියෙනවා විසඳගන්න. යමෙකුට සිතුවිල්ලක් පහළ වෙනකොට ඒක අතීත කර්මඵල අනුවම ඒ සිතුවිල්ල පහළ වෙනවද? අතීත කර්මඵල අනුවම සිතුවිල්ල පහළ වෙනවද? ඒ සිතුවිල්ල හොඳ යහපත් දෙයක් කියලා ගණ්ඩත් නරක යහපත් දෙයක් කියලා බැහැර කරන්නත් මෙතන කරන පුද්ගලයෙක් සත්වයක් ඉන්නවාද? ඔව්, දැන් පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා. හැබැයි පුද්ගලයා සත්වයා ඒතන්ම මේ සෝ අහමත් මේ සෝ මේ අට්ටාටි කියලා නෑ, ගලන ගංගාවක් වගේ ඉන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ කියලා. බුදුහාමුදුරුවෝ ඉන්නවා ඇයි කිව්වෙත් නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඉන්නවා, නමුත් සත්වයා වේගෙන් උපන් මොහොතේ ඉඳන් කොහාටද යන්නේ? මරණය කරා ගලාගෙන යන අර ගඟ, ගඟක් තියෙනවද? ඔය ගඟ ගලන්නේ නැත්නම් ගඟක්ද? එහෙම නැත්නම් බවක්. ඈ, ඕක වේගෙන් මුහුද කරා ගලාගෙන යන නිසා ඉන්නවා. ඒ වගේ ඔබත් උපන් මොහොතේ සිට මේ මම කියන පුද්ගලයා මරණය කරා වේගෙන් යනවා. එතකොට නවත්ත ගන්න පුළුවන්ද ඔයාට? බැ. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම, අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම තේරුම් ගත්ත ගමන් මේක ඔක්කොම තේරෙනවා. මේ මම අපි මේ වැරදියක් තමයි මේ හිතාගෙන ඉන්නේ. මම හැමදාම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම වලට යටත් වූ මම කෙනෙක් ඉන්නවා. ඉන්නවා. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම තේරුම් ගැනීම නිසා මමත්වයෙන් මිදෙනවා. නේතං මම නේසෝ හමස්වේ න මේසෝ අට්ඨාති වෙනවා. එතකොට ඒ පුද්ගලයා තමයි අස්සපස්ස කරන්නේ. මේ මඤ්ඤතාවයෙන් මමත්වේ. ඒ පුද්ගලයා තමයි අස්සපස්ස කරන්නේ. ඒ පුද්ගලයා තමයි අස්සපස්ස කරලා පිරිසිදු කරගන්න ඕනේ. නැතුව මෙතෙන්ට ගලාගෙන සිතුවිලි પરම්පරාවක්ම නොවේයි මේක. සිතුවිලි પરම්පරාවක් ගලන්නේ තමන්ගේම ක්‍රියාකාරකම් සිතුවිලි නිසා. කරන කියන හිතන දේවල්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමියා මනසාචේ පදුත්තේන බාසතිවා කරෝතිවා. බාසතිවා කරෝතිවා. ඒක නිසා තමන් කරන කියන හිතන දේ නිසා තමන් වේගයක් ඉදිරියට හඹාගෙන යන, තල්ලු කරගෙන යන වේගයක් තමන්ම නිර්මාණය කරගෙන උදව් කරගන්න. ඒක තමයි විඥාන ශක්තිය. ඒතකොට විඥාන ශක්තිය කවුද උපද්දවන්නේ? තමන්. විඥාන ශක්තිය උරුම වෙන්නේ කාටද? තමන්ට. විඥාන ශක්තිය නිසා ඉදිරියට තල්ලු කරගෙන හඹාගෙන යන්නේ කවුද? තමන්. තමන්. ඒතකොට විඥාන ශක්තිය නැති වුණ ගමන් ප්‍රඥාව මතු වුණ ගමන් ඉදිරියට හඹාගෙන යෑම රිය ගමන නවතිනවා, ආර්ය වෙනවා. රිය ආර්ය වෙනවා. එතකොට විඥාන ශක්තියෙන් කටයුතු කරන තාක්කල් පුද්ගලයා අනර්ය පරිශ්‍රණයක් කරනවා. ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා සතර කමඨහන් කරනකොට වැඩෙනකොට අර ආර්ය පරිශ්‍රණයක් කරනවා. මේ රිය ගමන අවසන් කරන්න කරන පරිශ්‍රණය ආර්ය පරිශ්‍රණය, රිය ගමන පවත්වාගෙන යන්න කරන පරිශ්‍රණය අනාරිය පරිශ්‍රණය, වෙනනම් රිය පරිශ්‍රණ. එතකොට ස්වාමීන් වහන්සේ පුද්ඥාන පුද්ගලයා කරන්නේ අනාරිය පරිශ්‍රණයක්. ආරි ශ්‍රාවකයා කරන්නේ අරිය පරිශ්‍රණයක්, අනාරිය පරිශ්‍රණයක් නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ යමෙක් කියනවා නම් මේ එන සිතුවිලි પરම්පරාවම නිසාමයි මේ අතීත හේතුඵල අනුව මේ දේවල් සිද්ධ වෙන්නේ. සිතුවිලි પરම්පරාව වෙනස් කරගන්න පුළුවන් කාටද? තමන්ට. වෙනස් කරගත්තොත් හොඳ පැත්තට මිදෙන්නේ කවුද? තමා. සිතුවිලි પરම්පරාව වෙනස් කරගන්නේ නැත්තේ ඇයි? නොදකින නිසා. නෑ, ආස්වාදයේ වැඩි නිසා. ලැබීම නිසා. තණ්හාව වැඩි නිසා.
මේ ඉන්ද්‍රිය පිනවීම පිනව පිනව ඇහැ කනනාසය ආස්වාදයෙන් පිනවන්න කටයුතු කිරීම ඒක තමයි තණ්හාව ඒක තමයි උපාදාන. ඔව් එතකොට යමෙක් හිතනවා නම් මෙතන මමෙක් නෑ මම කියලා කෙනෙක් ඉන්නවා නම් එයා නැති කල යුතුයි මේ උපදී නැති කරන්න බෑ. ඔව් උපදින සිතුවිල්ලමයි කියලා හිතනවනේ ඒක වෙනත් දෘෂ්ටිගත වීමක්ද? ඒක ඒ යම් ආකාරයකට වැරදි දෘෂ්ටිගතය. ඒක තමයි අර අත්තාතියෝ වදෙය්. අත්තසේ හැලකනවා. මමකොට අත්ත කියන්නේ මේ ආත්ම නෙමේ මමත්වය මඤ්ඤතාවය මමකොට මගේ කොට සලකනවා නෑ මමෙක් නෑ කියලායි කියන්නේ නෑ නමුත් දැන් අර වැරදි විදියට කටයුතු කරන පුද්ගලයා එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි මම ඉන්නවා කියලා කටයුතු කරනවා අර අනික් පුද්ගලයා හරියටම ඒක තේරුම් ගත්තා නේතන් මම නේසෝ අමස්මි නෑ මේසෝ අත්තාටි දෙපැත්තක් තියෙනවා දෙපැත්තම තේරුම් ගත්ත පුද්ගලයා හරි ශ්‍රාවකෙක් දෙපැත්තෙන් එකක්වත් තේරුම් නොගත්ත පුද්ගලයා අනාර්ය පුද්ගලයා. එතකොට ඒක තේරුම් නොගත්ත කෙනාට මේ අසපස්සේ කරන්න බෑ නේද? බෑ. ඒකනේ කියන්නේ අසපස්ස කරන්න ඕනෙත් නෑ කරන්නත් බෑ. මොකෝ අසපස්ස කළා ප්‍රතිඵලයක් දකින්නෙත් නෑ. ඒක යහපතක් දකින්නෙත් නෑ අයහපතක් දකින්නෙත් නෑ. ඒ වෙලාවට අර හැඳිමිටේ දිගට ආස්වාදයක් ලබන වැඩේ කරනවා. අර ආස්වාදයක් ලබන්න බැරි දෙයට ගැටෙනවා විරුද්ධ වෙනවා තරහ යනවා වෛර කරනවා ඊර්ෂ්‍යාව කරනවා. ඒක තමයි ඒක. එතකොට පින්වත් අරිහතුන් වහන්ස එතකොට මේ දහම දැකගත් තේරුම්ගත් පුද්ගලයෙක් අතින් මේ ප්‍රාණඝාත අකුසල් වාගේ දේවල් සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. බැලගෙනවා ධර්මතාවයෙන් දැකෙනවා සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ධම්මෝහවේ රක්කති ධම්මචාරී වෙනවා. එතකොට එයාගේ වගාවක පණුව හිටියොත් තෙල් ගහන්න යාට පුළුවන්. එතකොට එයා කීයටවත් සත්තු මරන්න චේතනාවක් ඇතුව පණුව තෙල් ගහලා මරන්නේ නැහැ. සත්තුන්ටත් කන්න ඕන සත්තුන්ටත් ජීවත් වෙන්න ඕන කියන මෛත්‍රිය පැතිරුණ. මෛත්‍රී පැතිරවීමත් සමග අර අයහපත් සත්තු තමන්ගේ බගාබිමින් ඉවත් වෙනවා. එතකොට ඒකට ක්‍රමයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒක කියා දුන්නා. අනිත් ප්‍රශ්නේ අරිහතුන් නාන්ත අපි යම් වස්තුවක් හඳුනා ගැනීම තුළම පංචස්කන්ධයක් බිහි වෙනවාද? නෑ. හඳුනා ගැනීමට තමයි සංඥාව. ඒකෙන් සංචේතනා කළොත් සම්පස්ස වුණොත් සංකාර කළොත් සමුදේ බිහි වෙනවා. අන්න ඒකයි වරද. ඔව් මම ගමනක් යනකොට පාරයිනි තියෙන ගහක් අඳුර ගන්න මේ පොල් ගහ කියලා. ඒක වරදක් නෑ. ඒක කිසි දෙයක්ම ඒක අඳුර ගන්න. එතන පංචස්කන්ධයක් උපදින්නේ නෑ නෑ. ඒ මොකක්වත් වෙන්නේ නෑ. ඒක අව්‍යාකට සිත. එහෙමයි. ඉන්නේ දීර්ඝාසව පින්නත් ආරිය සුන්නහංස. ස්වාමීන් වහන්ස මම සමහර ධර්ම දේශනාවලදී අහලා තියෙනවා නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ ධාතු මාත්‍රකෝ කියලා. ඒ වගේම අහලා තියෙනවා කරන්නෙක් නැත කරවන්නෙක් නැත විඳින්නෙක් නැත විඳවන්නෙක් නැති. ඒකට මට එතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා එහෙමනම් මේ විපාක ඵල දෙන්නේ කොහොමද? කර්ම විපාකයක් ඇති වෙන්නේ කොහොමද? දැන් මේ නිස්සත්ත්වෝ නිජීවෝ කියන එකේ තේරුම මේ සත්වය එකම ආකාරයකට ඒ විදිහෙම ඒ ස්වරූපයෙන්ම සදාටම නැහැ. විපරිණාමයට පත් වෙනවා. වෙනස් වෙනවා. කරන කියන හිතන දේවල් නිසාත් වෙනස් වෙනවා. ඒකයි කිව්වේ. දැන් මෙතන කියපු එක අර මාගදී භාෂාවෙන් කියපු එක සිංහලට පරිවර්තනය කරනකොට නිස්සත්ත්වෝ නිජීවෝ අර වැරදි විදිහට පරිවර්තනය කළා කියලා. සත්වෙක් ඉන්න හැබැයි එක විදිහකට නවතින මම කියලා මේ මොහොත හැම ඉස්සෙම ඔය විදිහටම පවතින සත්වයක් නවතින සත්වයක් නැහැ කියන එකයි. ඒක වෙනස් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. අවසරයි රහතුන් වහන්සේ. අවිද්‍යාව ඇති වෙන ආකාරය පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කරනකොට මොලේ මොට්ටේ වෙනම මලකට තට්ටුවක් සකස් වෙනවා අඳුරක් සකස් වෙනවා එතකොට අවිද්‍යාව තියෙනවා විනිවිද බලන්න බැරි විදලා බලන්න බැරි තත්වය අවිද්‍යාව විදලා බලන්න පුළුවන් වෙන්නේ අර විද්‍යාව උදපාදී වුණොත් ඒක නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ අඳුර ඇති වෙනවා නිර්මාණය වෙනවා ඒක තමයි අවිද්‍යාව අඳුර විනිවිද බලන්න බෑ ඒ නිසා ඒ පුද්ගලයාට විද්‍යාව උදපාදී නෑ අවිද්‍යාව ඒකයි අවිද්‍යාව කියන්නේ මේ සිංහල භාෂාවෙන් අද නවීන මේ අවිද්‍යාව කියන එකක් නෙමෙයි මේකේ තියෙන්නේ විනිවිද බලන්න බැරි වේදිතබ්බෝ විඤ්ඤෝ හීටි කරන්න බැරි වේ අඳුර විනිවිද බලන්න බැරි පුද්ගලයා අඳුර යටපත ගන්න පුද්ගලයා තමයි අවිද්‍යාව කියන தත්ත්වය.
අර ආර්ය ශ්‍රාවකයා ඒ අඳුරෙන් මිදෙන්න දන්න පුද්ගලයා විද්‍යා උදපතා උදපාදි විද්‍යා අධිගතා හොති. එතකොට මේ අද නවීන විද්‍යාවේ විද්‍යා විද්‍යා කියන එකට වඩා හුඟක් වෙනස් මේ බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ විද්‍යා අවිද්‍යා දෙක. ඒක කියන්නේ මේ විද්‍යා නෙමේ විද්‍යා අවිද්‍යා. විද්‍යා අවිද්‍යා. අවසරයි පින්වත් අරියතුන් වහන්සේගේ පාදාභි වන්දනා කර අවසර ඉල්ලා සිටිනවා. අරියතුන් වහන්සේ මට දැනගන්න ඕන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන තේරුම් කරලා දෙන්න ඉස්සා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් ඒක තේරුම් ගන්න තව වචන තුනක් තියෙනවා. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. තමන්ගේ හිටිවිලි පරම්පරාව කය රමණය කිරීම සඳහා චරණය චර කරනවන චර ධර්ම කරනවන. එතකොට මොකද වෙන්නේ? කාමාවචර අඳුරක් වෙනවා. ඒ වගේම රූපාවචර මේ රූපයෙන් දකින්න පුළුවන් දේවල් වස්තු ද්‍රව්‍ය පුද්ගලය තනතුරු නිලතල සම්මා මේවා පිළිබඳ චර බව තියෙනවා නම් ඒ පුද්ගලයා රූපාවචර පුද්ගලයෙක්. අරූපාවචර බ්‍රහ්මයෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, අභිඥා ලබන්න, ධ්‍යාන ලබන්න හිතේ තියෙනවා නම්, මොකක් හරි මගඵලය ලබන්න හරි හිතේ තියෙනවා නම් ඒ පුද්ගලයා අර අරූපාවචර. මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර ඇති වෙන්නේ තමන්ගේ වැරදි හැසිරීම චර නිසායි. මේ චර බව වැරදි හැසිරීම අත්තර යන්නාම චර නං වෙනවා. චර නං වුණාම ඒ පුද්ගලයා පිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවා. චර නං වෙන්න බෑ සතර කමටහන් නොකර නොදැන තේරු නොගැන. ඒක තමයි වෙනස. සුවපත් වේවා අරියතුන් වහන්ස. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතර සංවර සීලයේ පාතිමොක්ක සීලය සම්බන්ධයෙන් මට ගැටලු කිහිපයක් පැන නැගුණා. ඒක අහන්න මට අවසරයි. විශේෂයෙන් මෙතෙන්දී මේ ප්‍රශ්නය මට පැන නැගුණේ සෙන්සුරාදා බෞද්ධයා නාලිකාවේ මම පැයක වැඩසටහනක් මේ සම්බන්ධයෙන් මේ මාතෘකාව සම්බන්ධයෙන් අහන්නට ලැබුණා. ඒ අවස්ථාවේදී මගේ ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පාතිමොක්ක සංවර සීලය උපසම්පදා භික්ෂුවකටත් සාමණේරයන් වහන්සේ නමකටත් ඒ වගේම ගිහියෙකුටත් තුන් ආකාරයකට බලපානවද එකම ආකාරයකටද බලපාන්නේ කියන එක නැවත පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඔය එක ප්‍රශ්නෙන් එක ප්‍රශ්නය අහුවොත් වැඩි හොඳයි. හොඳයි සරණ. දැන් මෙන්න මේකයි. දැන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙනවා සියලු සූත්‍රවල මගඵල ලැබූ කෙනෙකුට චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය ලැබූ ගමන්ම දැන් විශේෂයෙන්ම මහා සතරහටිපට්ඨාන සූත්‍රෙත්, කායගතස සූත්‍රෙත්, තවත් නොයෙකුත් සූත්‍රවලත් තියෙනවා යම් කිසි කෙනෙක් උපසම්පජ්ජ විහරති. උපසම්පජ්ජ විහරති වුණොත් ඒ පුද්ගලයා උප කියන්නේ අප කැප වෙලා, සං කියන්නේ රාගය, ద్వේෂය, මොහය, පජ්ජ කියන්නේ පහදා ඉවත් කරන්න, විහරති වෙන් කර කර අත්තරින්. එතකොට රාගය, ద్వේෂය, මොහය කියන මේ දේවල් හිතෙන් හිතට එන හැම මොහොතකම ඉවත් කළා අස් කරන්න යම් ආකාරයකට අප කැප වෙලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අර සම්මා දිට්ඨියටපත් වූ යහපත් කෙනෙක්. එතකොට උපසම්පජ්ජ විහරති උන පුද්ගලයෙක් ධර්මයට අනුව මගඵල අඩුගානේ සෝතාපන්නවත් ඵලයටපත් වෙලා. සෝතාපන්න ඵලයටපත් වූ කෙනෙකු අතින් එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඔය කියන අර තියෙන අවැත් සිද්ධ වෙන්නේ නැහැ. සිදු වුණේ නැහැ. හැබැයි සාමණේර හෝ ගිහියන්ව මේ උපාසක උපාසිකාවන් අතින් මගඵල නොලැබූ අය අතින් මේ වගේ වැරදි අපකප මේ පාතිමොක්කේ ඇවැත් සිද්ධ වෙනවා. ඒ නිසා එදා බුදුහාමුදුරුව හිටිය කාලේ උපසම්පජ්ජ විහරති එහෙම නැත්නම් උපසම්පදා මගඵල ලැබූ අරහතුන් වහන්සේලා මග සෝතාපන්න සකදාගාමි අනාගාමි අය අතින් ඔය වගේ වැරදි සිද්ධ වුණේ නැහැ. නමුත් අද වන විට සම්මතයෙන් උපසම්පදා සම්මතයක් තියෙන නිසා ඒක බුද්ධ දේශනාවට අදාළ නැති සම්මතයක්, පසුකාලීනව මධ්‍යකාලීනව හදාගත් එකක්. සාමණේර උපසම්පදා හෝ ගිහි පැවිදි සියලු කොටස් වලින් මේ ඇවැතක් සිද්ධ වෙනවා. වචනෙන් ක්‍රියාවෙන් සිදු. ඒ නිසා
මේ පාටිමොක්කය පාටිමොක්ක කියන්නේ පාමුක් දේශනවා කියන්නේ ඇවැත් දේශනම විනය කර්මයක් කරනවා ඇවැත් වලින් මිදී නිදහස් වෙන තමන් අතින් තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් මේ මගපල නොලැබූ කෙනෙක් අතින් තමයි මේ වගේ ඇවැත් වෙන්නේ සතර පරාජිකා වෙන්නේ ඒ වගේ ලොකු ඇවැතක් වෙන්නේ නිවනට බැහැෙන ඇවැතක් වෙන්නේ නිවන ප්‍රමාද වෙන ඇවැතක් වුණොත් ඒක වරදක් බව දැනගෙන ඒ වරදෙන් මිදෙන්න ඇවැත් වලින් මිදෙන්න දේශනා කරන විනය කර්මයට කියනවා පාටිමොක්ක සංවරය පාමුක් දේශනෝ ඇවැත් දේශනෝ අඩුගානේ බුදුහාමුදුරුවෝ සංඝ වේද සූත්‍රයේ අවසාන වශයෙන් යම් කිසි භික්කුවක් හෝ මේ සංඝ කියන අය අතින් ඒක වෙන්නේ නැහැ යම් භික්කුවක් ඒක පැහැදිලිව කියලා තියෙනවා භික්කුව කෙනෙක් අතින් ඒ කියන්නේ මගපල නොලැබූ කෙනෙක් අතින් තමයි මේ සංඝ වේදේ වෙන්නේ එහෙම කෙනෙක් අතින් සිද්ධ වුණොත් එයාට ආවේනිකම්මානි ඒක නිවන වහනවා නිවන බැහැනවා ඒ නිසා ඒ ඇවැත් වලින් මිදෙන්න පාමුක් දසන්න කියලා දෙසලා කමා කරගන්න කියලා බුදුහාමුදුරුවෝ සංඝ වේද සූත්‍ර හතරෙත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ යම් කිසි නිවන වහන ඇවැතක් වෙන්නේ මගඵල නොලැබූ එක්කෝ භික්ඛු භික්ඛුනි උපාසක උපාසිකා පිරිස අතරේ. ඒ අයට තමා මේ පාටිමොක්ක සංවරය දේශනා කරලා තියෙන්නේ. මගඵල ලැබූ කෙනෙක් කීයටවත් අතින් උපසම්පජ්ජ විහරති කියන අර ධර්මයේ පරමාර්ථ ධර්මයේ අර්ථය තියෙන මගබල ලැබූ කෙනෙක් අතින් කීයටවත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නිවන වැහෙන නිවන ආපහු සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙක් කඩා වැටින්නේ නැහැ. සකදාගාමි ඵලයට පත් වූ කෙනෙක් ආපහු වෙන්නේ නැහැ. අනාගාමි ඵලයට පත් වූ කෙනෙක් මොන ඇවැතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ධම්මෝ හැමේ රක්කති ධම්මචාරි. ධර්මතාවයෙන් ඒ පුද්ගලයාව ආරක්ෂා කරනවා. ඒක නිසා සෝතාපන්න පුද්ගලයෙක් අතින් ඇවැත් වෙලා කැඩෙනවද? කල්පනා කරන්න. එහෙම වෙනවා නම් ඉතින් බුද්ධ ධර්මයට විරුද්ධයි. දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් සතර පරාජිකා වෙනවායි කියනවනම් ඒක බොරුවක්ද ඇත්තද? බොරුවක් නේ. සෝතාපන්න ඵලයෙන් වැටෙන්නේ නැහැනේ. ඉතින් මේක තේරුම් ගන්න ඕන සතර කම්ඨා. ඒ නිසා මේ උපසම්පජ්ජ විහරති කියන මේ මාගදී භාෂාවේ වචනේ පසුකාලීනව උපසම්පදා කියලා සම්මතයක් හැටියට පස්සේ හදාගත්තා. ඒක මේකේ වරද වෙන මොකක්වත් නෙමෙයි. උපසම්පජ්ජ විහරති වුණා නම් මගඵල අඩු වශයෙන් සෝතාපන්න ඵලයට හෝ පත් වූ කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. නැත්නම් දැන් අද වෙනකොට ඊට පස්සේ අනුරාධපුරයේ යුගයේ අර අභේගිරි ආවට පස්සේ මහා සාංගික නිකාය ආවට පස්සේ මේවා සම්මතයන් වුණා. උපසම්පදා වීම සම්මතයක්. අර බුදුහාමුදුරන් කාලේ ඒක සම්මතයකට වඩා පරමාර්ථ ධර්මයක්. ඒක රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්නට නිවැරදි විදිහට කටයුතු කරන අපකප කටයුතු කරන පුද්ගලයා උපසම්පජ්ජ විහරති කියලා ත්‍රිපිටකයේ තියෙනවා. මේ සංයුක්ත නිකායේ තියෙනවා ඕන කෙනෙකුට බලන්න ඕන නම් මේ උපසම්පජ්ජ විහරති සූත්‍ර හතරක්. සංයුක්ත නිකායේ මං හිතන්නේ තුනේ හතරේ තියෙන්නේ. මේ හතරෙම පැහැදිලිව තියෙන්නේ මේ උපසම්පජ්ජ විහරති රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සාදාටම නිදී නිදහස් වෙන්නට කටයුතු කරන පුද්ගලයා ඒකෙන් ලැබූ ප්‍රතිඵල. ආත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ අහන්න දිවිච්ච ප්‍රශ්න වලටත් උත්තර ලැබුණා. ඒ වුණත් මම මේ ප්‍රශ්නේ අහන්න ඕන මේ අහන්න හිතාගෙන හිටපු නිසා දෙවෙනි එක තමයි ස්වාමීන් වහන්සේ මේ සාමණේර මට වැඩසටහනදී අහන්න හම්බුණා. සාමණේරයන් වහන්සේ කෙනෙක්ගේ අතින් නූල් පටකවත් දෙයක් ගත්තොත් ඒක සතු දෙයක් ගත්තොත් ඒක අවතක් වෙන අතර මේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් අතින් කහවණුවකින් හතරෙන් එකක් වගේ ප්‍රමාණයක් දක්වා වරදක් නැහැ කියලා කිව්වා. එහෙම දෙයක්. එහෙනම් අර අදින්නාදාන එහෙනම් අර අදින්නාදාන පහයි අදින්නාදාන පටි විරතෝ හෝති කියන බුදු ආමුදුරන්ගේ දේශනාවේ ශිල්පදේ වැරදි. ඈ එක්ක අදින්නාදාන වේර්මණී සික්ඛාපදං සමාදියාම එහෙනම් ඕන්නේ. එනම් දැන් කහවණුවකින් හතරෙන් එකක් හොරගම නෙමෙයි නූල් පොටක් හොරගම. මේවා මේ සම්මතේ වාසියටත් ලාභයටත් පහසුවටත් තමන් සාමනීර වෙලා හොරකම් කරන්න. අර උපසම්පදා වෙලා කියලා හොරකම් කරන්න. දැන් උපසම්පදා වුණාම කහවණු ගත්තට කමක් නැහැනේ. ඒකයි. ඉතින් ඒක නිසා මේවා ලාභයටත් වාසියටත් ලේසියටත් පාර කිතුල් ගහට මිනිහත් කියපු කතා වගේ තමයි මේ වගේ කතා. ඕවා මේ අද
මේ රාග මේ ස්වාමීන් වහන්සේ මේ මදුරුවේ කියම මරුණක් කමක් නැහැ කියලා කිව්වා උපසම්පදා. ඔව් ඉතින් බලන්නකො ඉතින් එහෙමනම් අර සීලෙම වැඩක් නැහැ නේ. නමුත් අර සතර සංවර සීලෙම තියෙනවනේ. ඉතින් ඕවාගේ දේවල් දැන් ඔය බෞද්ධ channel එක වගේ තැන් වලට ඇවිල්ලා ප්‍රසිද්ධියේ මිනිසුන්ව මුලා කරන්න මිනිසුන්ව නොමග යවන්න කියනවා. මොකද ඒ වෙලාව ඒගොල්ලෝ උපසම්පදා වෙලා කියලා කරන්නේ මේ වගේ වැරදි වැඩ. ඒක නිසා අනික් අයටත් කියා දෙනවා කියනවා මෙහෙම කරන්න කියලා. මේවැන් මිනිසුන මග යනවා. හොරකම් කරනවා. බොරු කියනවා. සත්තු මරනවා. ඉතින් මොකද වෙන්නේ? නිවන නම් නැහැ කවදද? මගපල් ලැබෙලා නැහැනේ. ඉතින් නිවන නැහැ. ඔව් ඒක ප්‍රජාතන්ත්‍රවාදය පටිච්චසමුප්පාදය නෙමෙයි. ඒක ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය. ස්වාමීන් වහන්සේ මේ අවසන් ප්‍රශ්නය විදිහට අහන්න තියෙන්නේ මේ හතර පාරාජික සිද්ධ කරගත්තන් පස්සේ එවැනි උපසම්පදා භික්ෂුවක් ගැන තමයි ඒ ප්‍රකාශ කළේ. එවැනි භික්ෂුවකට ආයි කවදාවත් ඇතුළත් වෙන්න බැරිද මේ ශාසනයට? දැන් නියම වශයෙන් බුද්ධ වචනයට අනුව උපසම්පජ්ජ විහෙරති වූ කෙනෙකු අතින් සතර පාරාජිකාවක් වෙන්න බෑ. නමුත් සම්මතයෙන් උපසම්පදා වුණ අය සතර පාරාජිකා වෙනවා. සතර පාරාජිකා වුණොත් ආයි සතර ශාසනයට ඇතුල් වෙන්න බෑ කියන එක තමයි ඔය කියන්නේ. නමුත් ශාසනයට ඇතුල් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ආයි ආයි අර සිවුරු පුරවගෙන අර කර්මස්ථාන කරොත් අරහත් ඵලයටපත් වෙලා අවසානයේ නිවන් දකින්නත් පුළුවන්. ඒකයි මේකේ පාතිමොක්ක සංවරය තේරුම් ගන්න ඕන. සදාහටම නිවන් දකින්න අඩුගානේ ආනන්තරිය පාප කර්මයක් කරපු බුද්ධඝෝසා මේ මේ දේවදත්ත හාමුදුරුවන්ටත් ඉස්සර මතු අනාගතයේදී අර පසේ බුදු වෙලා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවම කිව්වා. ඒ එහෙම ඒව එක එහෙනම් කවදක්වත් නිවන් දකින්න බෑ කිව්වා නම් ඒක සම්පූර්ණ අභව්‍ය අද්භූත බොරු කතාවක් නේ. මිනිසුන්ව බය කරන්න මිනිසුන්ව නොමග යවන්න මිනිසුන්ට වැරද්දේ කියාදෙන්න. ඒක නිසා වෙන්නේ මොකද? මිනිස්සු අධෛර්යමත් වෙනවා. හතර පාරාජිකා වෙච්ච බොහෝ අය ඉන්න පුළුවන්. ඈ එයා දැන් අධෛර්යමත් වෙනවා. දැන් එයා නොමග යනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අවසරයි අරියතුම වහන්සේ. ආටානාටි සූත්‍රය යන යක්ක නාගදේව පැහැදිලි ගන්ධබ්බ කුම්භාණ්ඩ කියන එක යම් පැහැදිලි කරන දෙන්න ස්වාමීන් වහන්සේ. කුම්භාණ්ඩ කියන්නේ දැන් ඔය ආටානාටිය සූත්‍රයේත් මහා සමය සූත්‍රයේත් තියෙන්නේ ඒ කාලේ හිටිය මේ රක්ෂාවල් කරන රක්ෂාවල් අනුව ගෝත්‍ර හතරකට බෙදලා තිබ්බා. දැන් ශිල්ප ශාස්ත්‍ර උගන්නන ඉගෙන ගන්නා විද්‍යාව ඒ වගේ දැන් ඔය බාරි කර්මාන්තය ඒ වගේ ජල පාලනය ගව පාලනය සත්ව පාලනය එක් වගේ කරන විද්‍යා ශාස්ත්‍ර උගත් මිනිසුන්ට කිව්වා දේවගෝත්‍රය කියලා. ඒ වගේම මේ මිහිතලේ ආරක්ෂා කරන යක්ෂ ගෝත්‍රිකයන්ට යකඩ වැඩ කරන ඒ ආරක්ෂක වැඩ කරන ගෝත්‍රිකයන්ට කිව්වා යක්ෂ ගෝත්‍රිකයෝ කියලා. වෙළඳාම කරන නාවික වැඩ කටයුතු කරන නැව් වලින් තමයි කාලේ මේ තිබුණ නැන්නේ මේ වෙන වාහන එකින්ද කරත්ත වලින් ඕ වෙළඳ බඩු ගෙනහිලා වෙළඳාම කරන ගෝත්‍රිකයෝ ඒක නැව්වල උරුපාඩුවල වෙළඳ බඩු ගෝත්‍රකය වෙළඳ කරන මිනිසුන්ට කිව්වා නාග ගෝත්‍රිකයෝ කිව්වා. මේ කුම්භාණ්ඩ කිව්වේ බලන් මිනිසුන්ට හැදුවා. මොකද්ද කුම්භාණ්ඩ කිව්වේ බලන් හදනවා. ඒ වගේ ගෝත්‍රිකයෝ හිටියා. මේ ගෝත්‍ර හතරට අනුව තමයි හැලිවලන් අරව මේවා ඔය නවයකුත් දේවල් හැදුව පුද්ගලයෝ කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ වෙළඳාංකර ගෝත්‍රිකයෝ නාග ආරක්ෂාව මිහිතලේ රටේ ආරක්ෂාව ඇති කරපු යකඩ වැඩ කරපු ඒ වගේ ගෝත්‍රිකයෝ යක්ෂ දේ අර දේව ගෝත්‍රිකයෝ තමයි රාජ්‍යපාලනය කළේ වම්නන් උනේ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්නුවේ ඉගෙන ගත්තේ ඒ වගේම තව නොයෙකුත් ඔය විද්‍යා ශාස්ත්‍ර කළේ. ඉතින් ඒ අනුව මේ ගෝත්‍ර හතර මේ සිව්වෙලේ මේ අතීත ගෝත්‍ර හතර ආටානාටි සූත්‍රයේ මහා සමය සූත්‍රයේ අනික් සියලු සූත්‍රවල මේ හෙළමිමේ සිව්හෙළේ හිටිය ගෝත්‍ර හතර පිළිබඳව තමයි. ඒ ගෝත්‍ර හතරටම රජවරු හිටියා. ඒ ගෝත්‍ර හතරටම රජවරු හිටියා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක අතීතයේ හිටිය වගේ ගෝත්‍රික රට. දැන් අද ඒ වගේ නෙමෙයි. අද එහෙම එක ගෝත්‍රයකට එක පිටිසකට නැහැ. ඕන කෙනෙකුට රස්සාවල් කරන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. හොඳයි අහන්න ප්‍රශ්නේ. ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අතිගරුණීය අරොත් අවසරයි.
මම කතා කරන්නේ ඕමානයේ සිට චමින්ද. මම අහන ගැටළුවේ පැතිහා කොටස් කීපයක් තියෙනවා අරහතුන් වහන්ස. පළවෙනි එක විඥාන ධාතු කියන්නේ කුමක්ද? ඊට පස්සේ උපේක්ඛා ධාතු කියන්නේ කුමක්ද? විඥාන ධාතුවත් විඥාන ශක්තිය අතර වෙනස කුමක්ද? එතකොට ඒ විඥාන ධාතුව සත්‍යයකගේ හෝ පුද්ගලයකගේ විඥාන ශක්තියටත් ඥාන ශක්තියටත් ප්‍රඥාවටත් කෙසේ උපකාර කරගන්නවාද, කෙසේ උපකාර වෙනවාද? සූපත් වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. දැන් මෙහෙම තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. විඥාන ධාතු හයක් ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද මග්ගප්‍රකරණෙත් අනිකුත් මහාවග්ග පාළි වලත් සියලු තැන්වල විග්‍රහ කරලා පැහැදිලි කරලා තියෙනවා. විඥාන ධාතු අටාරස ධාතු හැටියට 18ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මෙතෙන්දි මේ විඥාන ධාතු කිව්වොත් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට රාග දේශ මොහ පවත්වාගෙන යන්නට උපකාර වන ක්‍රියාකාරකමක් නිසා තමයි මේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන ජීවා කාය මනෝ විඥාන ධාතු හය උපදින්. මේ විඥාන ධාතු ප්‍රඥාවට බාධායි. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥා ඉන්ද්‍රිය මතු වුණාම ඥානං උදපාදි පඤ්ඤා උදපාදි ඌ ගමම්ම මේ විඥාන ධාතු හයම අක්‍රිය වෙලා උපේක්ඛා ඉන්ද්‍රිය මතු වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතු වුණ ගමම්ම ඒ ප්‍රඥාවෙන් කටයුතු කරනවා, විඥාණයෙන් කටයුතු කිරීම අත්හරිනවා. ඒ අනුව ඒ පුද්ගලයා තුළ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන අලුත් ඉන්ද්‍රිය හයක් පහක් තමන් තුළම යටපත්ව තිබූ ඉන්ද්‍රිය පහක් අලුතෙන් මතුවෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා හිතන ආකාරය, කටයුතු කරන ආකාරය, ක්‍රියා කරන ආකාරය, ක්‍රියාත්මක වන ආකාරය සියල්ල වෙනස් වෙනවා. දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති තත්වයටපත්. සම්මාදිට්ඨියටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු පුද්ගලයන්ගේ අර විඥාන ධාතු ක්‍රියාත්මක වන තාක්කල් මේ ප්‍රඥාව මතුවෙන්නේ නැහැ. සතර කමඨහන් නිවැරදිව කරනකොට විඥාන ධාතු ඉවත් වෙලා ප්‍රඥාව මතුවෙලා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මතුවෙන්න ගන්නවා. උපේක්ඛා සිතක් ඇති වෙනවා. ඒ අනුව නිවනට මඟ විවෘත කරගන්න පුළුවන්. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ත්‍රිපිටකයේ තියෙනවා ওই විඥාන ධාතු විග්‍රහ කරලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පැහැදිලිව මේ අභිඤ්ඤයන් අභිඤ්ඤාතං විග්‍රහයේ තියෙනවා ඔය අටාරස ධාතු, විඥාන ධාතු හයම. එවන් මිදී නිදාස් වෙන ආකාරයත් ඒකෙම ඊගාවචේදේ තියෙනවා. අවසරයි අතුගෞරවනීය මහතෙරුන් වහන්සේ, මට මේ දහම් ගැටළු මතුවේ මේ අන්තර්ජාලය සැරිසරන දහම් දේශනාවක් ශ්‍රවණය කිරීමෙන්. එය මහතෙරුන් වහන්සේ ඉදිරිපත් කළ තහවුරු කරගන්න යුතුයි කියලා මට සිතුණා. මේ අපි දහම් ගුණ කියවෙන පාඩයේ තියෙනවා දස්සනේන සම්පන්න කියලා. ඒ දස්සනේන සම්පන්න කොතකින් සම්පූර්ණ වෙනවද? ඉදප්පටිච්චතා සමුප්පාදය තුලින් ශූන්‍යතාවය දැකීමෙන්ද? විඥානීය බුදුපියාණන් වහන්සේ මායාවක් කියලා දේශනා කරේ කුමනාකරෙන්ද කියලා මහතෙරුන් වහන්සේ පිළිවෙලින් පහදා දෙනවා නම් ගොඩාක් ටිකක් පැයක විතර ධර්ම දේශනාවක් කරන්න ඕන. ඔය කරුණු තුන විග්‍රහ කරනවා. පැයකිනු බෑ. එහෙමයි. අපි එක කරුණක් ඉස්සෙල්ලා අහන්නකෝ. පළවෙනි එක මොකද්ද? අස්සනේන සම්පන්න කියන කොතකින්? අස්සනේන සම්පන්න කියන එක දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙනවා. දසනා පහතබ්බා දසනේන සම්පන්න කියන්නේත් ඒකමයි. දැන් කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන, රතන සූත්‍රයේ තියෙන දසනා පහතබ්බා දසනේන සම්පන්න. සබ්බාසව සූත්‍රයේ තියෙන දසනා පහතබ්බා. දසනා කියන්නේ දැන් පෘථග්ජන පුද්ගලයේ තුල තියෙන දැක්ම, දෘෂ්ටිය, ආකල්පය පංචස්කන්ධයේ පිළිබඳව. ජීවත් වීම, ජීවිතයක් පවත්වාගෙන යාම පිළිබඳව. ඇහැ, කන, නාසය, දිව, කය, මන පිළිබඳව. තමන් මේ දකින, ආහන, බලන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, දුව, පහස, ධම්ම පිළිබඳව වැරදි දැක්මක් තියෙනවා නම් ඒක පහතබ්බන්න ඕන. ඒක පිරිසිදු කරන්න දසනේ සම්පන්න වෙනවා. සම්පහදා ඉවත් කරන්න ඕන. සම්බන්ධතාවය පහදා ඉවත් කිරීමයි සම්පන්න. එතකොට
රාගය ද්වේෂය මෝහය ඉවත් වෙනවා. ඒක නිසා සම්මාදිට්ඨියටපත් වෙනවා. දසනා පහතබ්බා එහෙම නම් දසනේන සම්පන්න මේවා හැම තැනකම කියලා තියෙන්නේ දැක්ම දෘෂ්ටිය ආකල්පය පිරිසිදු කර ගැනීම. කා ගාව තියෙනද? තමන් ගාව තියෙන. පෘථග්ජන පුද්ගලයෙක් ගාව තියෙන. දසනා පහතබ්බා වුණාම දසනේන සම්පන්න වුණාම සම්මාදිට්ඨියටපත් වෙනවා. සම්මාදිට්ඨිය උජුම් කරවත. සම්මාදිට්ඨියටපත් වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන සංසාර දෘෂ්ටිය ඉවත් වෙනවා. ඒ තුනම සංසාර දෘෂ්ටිය. ඒක ඉවත් වෙනවා. ඒ පුද්ගලයා. ඒ නිසා සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයා ගැන නැවත දසනේන සම්පන්න කියන්නේ සෝතාපන්න ඵලයටපත්. දැන් අර රතන සූත්‍රයේත් කරණීයමිත සූත්‍රයේත් දෙකේම තියෙනවා දසන දසනේන සම්පන්නෝ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. සම්මාදිට්ඨියටපත් වෙනවා. ඉදපටිච්චිතා සමුප්පාදය පිළිබඳ යථාබෝධයක් ලැබීම මේ හා සම්බන්ධයිද? ඉදපටිච්චිතාවය කියන එකත් පටිච්ච සම්පාද ධර්මයේ කියන එකත් පොඩි වෙනසක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ජෛන වේදාගම්වලත් පෙර බුදුවරුන් දේශනා කරපු ධර්මය අනුවත් මේ ඉදපටිච්චිතාවය කියන දෙයක් තියෙනවා. එය එසේනම් මෙය සිදුවේ. මෙය මෙසේනම් එසේ එය සිදුවේ. ඒක එකත් යම් හේතුඵලයට කිට්ටු දෙයක්. හැබැයි මේ ඉදපටිච්චතාවය කියන එක බුදුහාමුදුරුව තවදුරටත් ගැඹුරින් අර්ථගන්වල වෙනස් කරලා මේ ඉදපටිච්චතාවයට වඩා වෙනස් වූ පටිච්ච සමුප්පාද ධර්මයක් විග්‍රහ කළා. පටිච්ච සමුප්පාද ධර්මය පටිච්ච වීම නිසයි සංඋප්පාද වෙන්නේ. කැමැත්තට බැඳෙන නිසයි සම්බන්ධතාවයක් උපදින පටිච්ච සමුප්පාද ධර්ම. පටි කියන්නේ බැඳෙනවා, ඉච්ඡ කියන්නේ කැමැත්ත. හැබැයි ඉදපටිච්චතාවය මේ භෞතික භෞතික වශයෙන් ඕන තැනකට යොදන්න පුළුවන්. පටිච්ච සමුප්පාද ධර්මයේ යෙදෙන්නේ තමන් පිළිබඳව. තමනුයි පටිච්ච වෙන්නේ. තමන් තුලයි සංඋපදින්. ඉතින් ඒක නිසා ඒ ඉදපටිච්චතාවය කියන එදා තිබුණු ඒ ධර්මතාවයම බුදුහාමුදුරුව තවත් පිරිසිදු කළා. නිවනට උපකාර වන ආකාරයට පටිච්ච සමුප්පාද විග්‍රහයක් හැටියට විග්‍රහ කළා. අලුතෙන් දේශනා කළා පටිච්ච සමුප්පාද විග්‍රහය. ඉතින් ඒක නිසා පටිච්ච සමුප්පාදය බුදුහාමුදුරුව දේශනා කර වදාළ බුදුහාමුදුරුව බුදු වෙන්නට ඉස්සර කවුරුවක්වත් මේ ආකාරයට නිවන් මගට උපකාර වන ආකාරයට දේශනා කළ තිබුණේ නැහැ. අර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේ අවසන් වුණ දවසේ නිසා සියලු බුදුවරු දේශනා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්ම. සියලු බුදුවරු තේරුම් ගන්නේ පටිච්ච සමුප්පාද ධර්ම. යම්කිසි කෙනෙක් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. සෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. ඒක නිසා මේ මාර්ගය හරියටම නිවනට මඟ දකින්නේ පටිච්ච සමුප්පාද ධර්මය දැක්කහම මිසක ඉදපච්චතාවය දැක්කහම. ඉදපච්චතාවය තියෙන්නේ යම් ආකාරයක අබුද්ධෝත්පාද කාලයක යම් හේතුවක් නිසා ඵලයක් වෙනවා. ඒ නිසා මේ නිසායි. අර බුද්ධාගමේ පුතේ තියෙන්නේ ඔය දහම් පාසල්වල බුද්ධාගම පොත තියෙන ඉදපටිච්ච සමුප්පාදේ විග්‍රහය මිසක් පටිච්ච අර මහානිදාන මහා ප්‍රදාන සූත්‍රවල තියෙන පටිච්ච සමුප්පාද විග්‍රහය නෙමෙයි. අර ඒ නිසා බීවිය බී නිසා තීවිය කියලා ඉදපච්චතාවය. හැබැයි පටිච්ච සමුප්පාද විග්‍රහය ඕකට වඩා හුඟක් වෙනස්. තමන්ගේ හිත ගැනයි මේ පටිච්ච වෙන්නේ. තමන් විතරයි, තමන්ගේ තුල විතරයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ලෝක මේකට මේක තමන් ලෝකයට බැඳින්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේක නිසා. නිසා තමන් කල්පනා කරන්න ඕනේ පටිච්ච සමුප්පාද විග්‍රහය මේ තේරුම් කරලා දුන්න එක ක්‍රියාත්මක වෙන්නේ තමන් තුළ. වර්ධ වෙන්නේ තමන්ට, බැඳෙන්නේ තමන්. ඒකෙන් මිදුණොත් මිදෙන්නේ තමන්. ඒක වෙනස්. ඒක නිසා පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඉදපච්චතාවයයි කලවම් කරගත්ත අයට ඔවගේ දේවල් සිද්ධ වෙනවා. දහම් පාසල් වල ගන්න ඉදපච්චතාවය මිස පටිච්ච සමුප්පාද විග්‍රහය නෙමෙයි. අවසරයි ස්වාමීන් වහන්ස. අපි මේ මගේ යනකොට අපේ අතින් බැරි වෙලා මේ සතෙක් පෑගිලා මැරුණොත් මේ අපිට පව් සිද්ධ වෙනවද? ඔව්, පව් සිද්ධ වෙනවා. මේ චේතනාවක් නැති වුණා නම් මොකද කරන්න ඕන? කමා කරගන්න ඕන. එවලෙම දැක්ක හැටිය, තේරුම් ගත්ත හැටිය ආයි සිහිපත් වුණා නම් අනේ පෙරේද පළමුදා මාතින් සතෙක් මැරුණා, එක්ක ගියා අවුරුද්ද, එක්ක ගියා මාසෙ, මොකද කරගන්න ඕන?
මේ මොහොතේම කමා කරගෙන පින් දීලා පින් පවර්ලා මෛත්‍රී කරලා ඒක මිදී නිදහස් වෙන. එතකොට මොකද වෙන්නේ? ඒකේ බලපෑම Tamanට එන්නේ නැහැ, Taman නිදහස් වෙනවා. මේ වගේ දේවල් දැන් අපි දැනගෙන කලේ නැහනේ. චේතනාම් වික්‍රේ දැන් චේතනාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒක කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. කර්මයක් වුණා. කර්මයක් වුණා කර්මපතය සම්පූර්ණ වුණා. කර්මපතය සම්පූර්ණ නුනනම් කමා කරගෙන ඒ සත්තුන්ට මෛත්‍රී කරලා පින් දීලා පින් පවරලා ඒ සියලු කර්ම වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක පව් සමාකර ගැනීමක් නෙමෙයි. ඔය ආගම් වල තියෙන මේක කර්මයට ප්‍රතිකර්ම උපකර්ම සම්මක් ප්‍රයෝගයේදීම. එතකොට අර කර්මී අරිය මෛත්‍රිය කරලා අර මේ කමා කර ගැනීමෙන් ඒකත් ඔව් කමා කරගෙන පළමුවෙනි එක කමා කරගෙන දෙවෙනි එක පරම මෛත්‍රිය පැතිරීම ඒ වගේ සත්ව සංගතියෙතම ඒ වගේම කැපකොට පින් අනුමෝදන් කරන පින් පවරන්න ඕන ඒ සත්තුන්ටත් මේ මං දෙන පින අරගෙන එයත් ඒ අසරණානාත තත්වයෙන් මිදී නිදහස් වෙන ඒ පින උපකාර වේවා හේතුවත් එතකොට ඔබේ සිටේ ඒ කර්මය ප්‍රතිකර්මයක් උපකර්මයක් සම්මා ප්‍රයෝගයෙන් ඒකෙන් මිදී නිදහස් වෙන නිවනට බාධා වෙන්නේ සූපත්තේ අවසරයි අවසරයි ගෞරවණීය ආර්ය තුන්වංශ මේ මට දැනගන්න ඕන තා ටිකක් ලංකල කියන්නේ මම අද තමයි මේ ඔබ වහන්සේ බැහැ දකින්නයි ඔබ වහන්සේකින් ආද පළවෙනි දවසේ නම් දාවේ ඔව් ධර්මය අහන්නයි අද තමයි මට ලැබුණේ ඉතින් මට තියෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පොත්වල නම් ඒ විස්තර ඇති මට තව බලා ගන්න බැරුණා අපේ ගෞතම බුදුරයන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා කිව්වහම පුදුම සන්තෝෂයක් ආවේ ඉතින් ඇයි මේ මිනිස්සු අතර මං කිව්වේ නෑ කොහේවත් බුදුන් ගෞතම බුදුහාමුදුරුව ලංකාවේ වුණා කියලා සම්පූර්ණ අසභ්‍ය අභව්‍ය වැරදි චෝදනාවක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මෙහෙම කිව්වනම් ඒක බොරුවක් බුදුහාමුදුරුව ලංකාවේ ඉපදුණයි කිව්වනම් ඒක වැරදි මං කිව්වේ බුදුහාමුදුරුව ඉපදුනේ ජම්බුද්දීපේ ඒ කාලේ මේ රට සියලු පොත්වල තියෙන ආකාරයට සියලු තැන්වල තියෙන ආකාරයට මේ රටේ දීප හතරක් තිබුණා. ජම්බුද්දීපා, උතුරු කුරුදීපා, අපරගෝයානය, පූර්ව විජය. බුදුන් උපන්නේ, බුදුන් පිරිනිවන් පෑවේ, බුදුන් ජීවත් වුණේ, බුදුන් ධර්මයේ දේශනා කළේ, සියලු බුදුවරුන් උපදින්නේ, සියලු බුදුවරුන් ධර්මයේ මතු කළා හොයලා දේශනා කරන්නේ මේ කියන මේ මිහිතලේ මේ පෘථුවේ එකම තැනක ඒ තමයි ජම්බුද්දීපා. බුදුන් ජන්මේ ලැබෙන දීපේ. වෙන කිසි තැනකට දැන් ඉන්දියාවේ ඉතිහාසයේ කොහේවත් කවදක්වත් ඉන්දියාවට ජම්බුද්දීපේ කියලා නැහැ. දැන් ඔය නෝන හොඳට දන්නවනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙනවා මේ හෙළබිමේට අතීතයේ සඳහන් කළ සියලු නම්වල ලේඛනයක් නම් 50 ගාණක්. අර තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලලා බලන්න. එක පේඩියක තියෙනවා මේ රටට යම් කාලයක ජම්බුද්දීපය කියලා ව්‍යවහාර කරපුවා. ජම්බුද්දීප කඩයින් පොතක් අදත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අර සිලෝන් රූම් එකේ තියෙනවා. ජම්බුද්දීපයට කඩයින් ලියලා තියෙනවා. කඩයින් කියන්නේ ඒ කාලේ තිබිච්ච ඒ රටවල් වලට මේ හෙළ මේ මේ හෙළ දීපේ මේක සිව්හෙළ මේක ලංකාවක් කියලා තිබුණ නැහැ. ලංකාවක් කියලා රාජ්‍යයක් තිබුණ නැහැ. ලංකාපුර කියලා එකක් තිබුණා. දැන් උතුරු කුරු දීපය කියන තැන ලංකාපුර සිරිවස්තුපුර කියලා පුර දෙකක් තිබුණා. තිදාසපුරය කියලා තිබ්බේ. ඉතින් ඒක නිසා ලංකාපුර කියලා රාජධානියක් තිබ්බා. හැබැයි ඒක උතුරු කුරු දීපේ තිබුණේ. ජම්බුද්දීපේ තිබුණා තව දිස. ඉතින් ඒක නිසා කොහේවත් මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදු නැහැ කියලා මං කිව්වෙත් නැහැ කිව්වනම් වැරදි. ලංකාව කියලා රට නැතිකොට ලංකාව කියන රටාවේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රීමා බණ්ඩාරනායක මහත්මිය මේ අගමැති කාලේ අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා මේ රටට අලුත් නම. ඊට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? සිලෝන්. ඊට ඉස්සෙල්ලා කිව්වේ සිලෝන්. ඊට ඉස්සෙල්ලා කිව්වේ කන්ද උඩ රට රාජධානිය තිබුණා එහෙ. ඊට ඉස්සෙල්ලා කෝට්ට රාජධානිය, සීතාවක රාජධානිය, යාපහුව, ගම්පොළ, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර. තිබුණාද ලංකාපුර? ශ්‍රී ලංකාව නෑ. මේවා ඔක්කොම සම්පූර්ණ මේ කියන දේවල් හරියට තේරුම් ගන්න නැතුව වචනයක් පොඩ්ඩක් වරද්දගෙන කියනවා මම කොහේවත් කවදක්වත් කොතැනකදීවත් බුදුහාමුදුරු ලංකාවේ ඉපදු නැහැ කියලා පැහැදිලිව පිළිතුරු දුව මං කියලා තියෙනවා ඒක වැරදි එහෙම එකක් කිව්වනම් වැරදි සමා වෙන්න හාමුදුරනේ
ජම්බුද්දීපය කියන්නේ ඉතින් අපි පිළිගන්නවා. දැන් ජම්බුද්දීපය කියන එක දැන් මේ අපේ රටේ කඩින් පොත් තියෙනවා. ත්‍රිසිංහලේ කඩින් පොතේ වෙනම ජම්බුද්දීපය තියෙනවා. ජම්බුද්දීප කඩින් පොතක් වෙනම තියෙනවා. පුස්කොළ පොත් ලංකාවේ මිසක් මේ පුස්කොළ පොත් වෙන කොහේවත් කවුරුවක්වත් දීලා නැහැ. දැන් නිසංගමල රජුරෝ විමල ධර්මසූරිය රජුරෝ මේ රටේ රජවරු හැම මහවංශයේ චූලවංශයේ දෙකේම තියෙනවා. ඒ ඒ කාලවල මේ සියලු රජවරු අටමස්ථානිය වඳින්නේ ජම්බුද්දීපේ සංචාරය කළා කියලා. ඉන්දියාවේ ගියයි කියලා තියෙන්නේ ලංකාවේ ඔය අටමස්ථානිය තිබුණයි කියලා. අටමහා ස්ථාන කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ට සම්බන්ධ වූ ස්ථාන ලොකු බලවත් ස්ථාන හතරක් සහ අටක් තිබුණා. ඒව තමයි අටමස්ථාන. ඉතින් අටමස්ථාන වඳින්නේ ඉන්දියාවට ගියේ නැහැ කිසිම ලංකාවේ රජ කෙනෙක් ගියයි කියලා කොහෙවත් සඳහන් නැහැ. හැබැයි පැහැදිලිව මහාවංශෙත් චූලවංශෙත් තියෙනවා මේ නිස්සංගමල්ල රජුරුව අටමස්ථානේ වඳින්නේ ජම්බුද්දීපේ සංචාරයක. විමල ධර්මසූරිය රජුරුව පෙරහැරෙන් විමල ධර්මසූරිය රජුරුවත් ඊට පස්සේ හිටපු රජවරුත් යම් යම් අර නායකකාර වංශිකයෝ ආවට පස්සේ ඒ වගේ නෑ. ඊට ඉස්සෙල්ලා ජම්බුද්දීපේ අටමස්ථාන වඳින්න මේ හෙළබිම තුළ ගිහින් තියෙනවා පෙරහැරේ. ඒ නිසා මේ ජම්බුද්දීපේ කියන එක මහාවංශේ ලක්ෂ භාරයක් පොත්වල මේ ඉතිහාසයේ පුස්කොළ පොත්වල ත්‍රිපිටකෙත් ජම්බුද්දීප තියෙනවා. දැන් අංගුත්තර නිකායේ පළවෙනි නිකායේ තියෙනවා ජම්බුද්දීප පෙය්‍යාල තියෙනවා. මේ ජම්බුද්දීපේ ගංගාවන් පහක් නැගෙනහිර බලා ගමන් කර නැගෙනහිරට වේගයෙන් ගමන් කර නැගෙනහිර මූදට වැටෙනවා කියලා එහෙමම තියෙනවා. ඉන්දියාවේ කොහෙන් නැගෙනහිර මූදට වැටෙන එක රටක්වත් තියෙනවද? එක ගඟක්වත් තියෙනවද? නැගෙනහිරට තියෙන්නේ බුරුමේ මැලේසියාව. ඉතින් නැගෙනහිරට නමුත් ලංකාවේ මේ හෙළබිමේ හරියටම ගංගාවල් පහක් බුදුන් උපන්දේශේ ගලෝයේ තියෙනවා, හැඩෝයේ තියෙනවා, බුලන්දාවෝයේ තියෙනවා, කුමුක්කංගඟ තියෙනවා, මැණික් ගඟ තියෙනවා, කිරිඳෝයේ තියෙනවා, ගංගාවල් පහක් කන්ද උඩ රටින් මහනෙරු වලින් පටන් අරගෙන මූදට වැටෙනවා කියලා මේ අංගුත්තර නිකායේ පළවෙනි ජම්බුද්දීප වෙහියාලේ තියෙනවා. ඉතින් මේවා මේ ලංකාවේ නැතුව වෙන කොහෙද තියෙන්නේ? ඉතින් බලන්නකෝ ඉන්දියාවේ කොහේ හරි ගංගාවල් නැගෙනහිරට ගලා යනවද, නැගෙනහිර මුහුණට වැටෙනවද? නැහැ. මෙච්චර කල්පනා කරන්න වටිනවා. දැන් ඔය මේ දරු ප්‍රසූතියක් වෙන්න යනකොට දරුවෙක් ලැබෙන්න යනකොට මේ ලංකාවේද ඉන්දියාවේද තියෙන සිරිත අර අර දුව අම්මා ගාවට යන එක ඉන්දියාවේ තියෙනවද ඔහොම එකක්? නැහැ. ලංකාවේ තියෙනවා. ඉතින් ඒක නිසා එදත් ඒ බෝසත් දරුවා උපදින්න තියෙන වෙලාවෙත් මහා මායා දේවිය දෙව්දානුවරට තමන්ගේ දෙමව්පියන් සොයා යන්න ගියා. ඒ තියෙන්නේ ඒ පැවැත ඒ ප්‍රතිපත්තිය තියෙන්නේ හෙළබිමේ. අනිත් පාර තව මේකේ අද දැන් මේ වෙලේ ඉඳන් හවස හතර විතර වෙනකම් මේක නොකඩවා කිව්වත් මේකේ කරුණු කියන්න තියෙනවා එකින් එක. දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් අද දැන් ඔය සම්මත අර ලලිත විස්තරයේ දිව්‍යාවදානයේ කියන පොත් දෙකක තියෙන දේවල් පරිවර්තනය කරලා තමයි අද වන විට මේ බුදුහාමුදුරුවෝ ඔය බිහාරේ ඉන්දියාවේ තියෙන බිහාර් ප්‍රාන්තය කියලා. මේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධත්වයට පත් වුණා බෝධින් වහන්සේ තියෙනවා. දැන් ඔය බිහාර් ප්‍රාන්තයේ මේ මේ අවුරුද්දෙත් ඔබ හොඳට පුවත්පත්වල ඉන්ටර්නෙට් එකේ කරුණු හෙව්වා නම් මැයි මාසේ දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණේ මැයි මාසේ වෙසක් මාසේනේ. ඒක කවුරුත් පිළිගන්නවනේ. බිහාර් ප්‍රාන්තයට ඉරමුදුන් එන්නේ බිහාර් මේ මැයි මාසේ. බිහාර් ප්‍රාන්තයේ සාමාන්‍ය ගඟක වතුර බිඳුවක් නැහැ, ගහක කොළයක් නැහැ, බැලි තලා විතරයි තියෙන්නේ, මිනිසුන්ට බොන්න වතුරක් නැහැ. උෂ්ණත්වය අංශක 48යි 52යි අතර. අදත් එකයි එදත් එකයි. මොකද ඉරමුදුන් එන්නේ එදත් එකයි. එතකොට දැන් අහන්න ඔය ජම්බුදිව වන්දනාකාරයන්ගෙන් කොහේ හරි පුළුවන් නම් මැයි මාසේ අප්‍රේල් මාසේ 15 ඉඳන් ජූලි මාසේ 15 දක්වා පුළුවන් නම් එකගෙන යන්න කියන ජම්බුදිව වන්දනාවට. විහාර ප්‍රාන්තයේ බුදුහාමුදුරුවෝ එකගෙන යන්නේ නැහැ. නෑ ඒ කාලේ ඔප්සීෂන් කිය. ඇයි හේතුව? ඔය කාලෙට එකම මිනිහෙකුටවත් එළියේ පෑයක් ඉන්න බෑ. ඉන්දියොත් මැරිලා වැටෙන එක මිසක් ඩීහයිඩ්‍රේට් වෙලා නැතුව මොකද වතුර නැහැ. ඔව් ඒ ඉන්න හාමුදුරුවොත් ඔය බිහාර ප්‍රාන්තයෙන් මෙහාට එනවා
නිවාඩු දාලා ඒ කාලේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න එදත් මේ මාසේ විහාර ප්‍රාන්තයේ ඉර මුදුන් වුණා. අදත් මුදුන් වෙනවා. අදත් විහාර ප්‍රාන්තයේ ගහක කොළයක් බැවක ලිඳක ඇලක දොලක ජලයක් නැහැ. කොහෙද වාත්‍රේ පා කළේ? වතුර නැතුව වැලි වැල්ලේ තමයි පා කරන්නේ. ඉතින් ඒක නිසා නමුත් හොඳට බලන්න මේ මාසේ මේ මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ මේ ජම්බුද්දීපේ මේ හිරිවඩුන්න ගිහිල්ලා බලන්න මේ මාසේ කොහොම මොන රමණීය අර අරිය පරිදේශන සූත්‍රයේ තියෙනවා රමණීයානි මේක බොහොම රමණීය වනාරණ මල් පිපිලා ගහකොළ හොඳට හැදිලා වතුර තියෙනවා ඇලවල් වල දොරවල් වල සියලු දේ තියෙනවා මේ මාසේ ඔය පුරා. ඒක නිසා මේවා එදත් එකයි අදත් එකයි ඔබ සියලු දෙනාට කල්පනා කරලා බලන්න තව එක 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 කරුණු මේ පිළිබඳව කියන්න පුළුවන්. මේ අද හවස් වෙනකන් හතර පහ වෙනකන් එක එක කරුණු කිව්වත් මේකේ කෙලවරක් නැහැ. මේක සියලු දේ ඔප්පු වෙන දේවල්. දැනට කිරිවන්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මාසික පත්‍රයේ මහා මේක පත්‍රයේ ලිපියක් දානවා මේක අමූලික බොරුවක් කියලා. ඇයි ස්වාමීන් වහන්සේ? ඔව් ඉතින් ඒ බොරුවට දැන් එයාට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් මොකද කොහෙද ඉන්නේ දැන්? දැන් ඉස්පිරිතාලෙක බොහොම දුක් විඳලා ඒ කියපු ඒවා වමාරන්න බැරුව කියන්න බැරුව දැන් ඉන්නවා. අද මේ පොය දවසනේ කොහෙ හරි ඉන්නවද කියලා අහන්න බලන්නකො. ඉස්පිරිතාලෙක ඉන්නවද? ඈ? ඔව් මොකද්ද? ඔව් දැන් දැන් වෙලා තියෙන දේවල් ඒවා අස්පන අපිටම සියලු දෙනාට දකින්න ඒ කියපු දේවල් වමාර ගන්න බැරුව දැන් ඉන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි නම් තාමත් අදත් තවදුරටත් ඉදිරියටත් අනුකම්පා කරනවා මෛත්‍රිය කරනවා මේ පරම සත්‍ය ඒ අයටත් වැටහේවා. ඒ අයත් මේ ගිය නොමගෙන් මිදී නිදහස් වෙත්වා කියන එකයි අපේ ආශාව. අවසරයි අරිහතුන් වහන්ස. මේ මේ ධර්ම කරුණු පිළිබඳව කල්පනා කරනකොට මට ගැටලු දෙකක් තුනක් මතුවෙනවා. එකක් තමයි මේ විද්‍යා උදපාදී පඤ්ඤා උදපාදී කියපුවම මට සමාන අර්ථයක් දැනෙනවා. එතකොට මෝහය කියපුවම ඒකට විරුද්ධ අර්ථයේද මැනීම කියන එක. දැන් මෙතන තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා තවත් සූත්‍ර කීපයකට තියෙනවා චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි සංවත්තන්ති හයක් තියෙනවා. හයේම එක එක පියවර. ඊට පස්සේ ඕකම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා ආයතරයක් චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඔය අරකමයි. එතන චක්කුන් උදපාදි කියන්නේ චක්කු කරණි. දහම් මැස පාදා ගන්නවා. දහම් අහලා බණ අහලා මේ දහම් මැස පාදා ගැනීම චක්කුන් උදපාදි. එහෙම නැත්නම් චක්කු කරණි. ඊට පස්සේ තමයි අර විඥානය ඥානයක් බවට පත් වෙන්නේ ඥානං උදපාදි. එහෙම නැත්නම් ඥාන කරණි. බණ ඇහුවේ නැත්නම් චක්කු කරණි වෙන්නෙත් නැහැ ඥාන කරණි වෙන්නෙත් නැහැ චක්කුන් උදපාදි වෙන්නෙත් නැහැ ඥානං උදපාදි. බණ අහලා ඊට පස්සේ මේ සතර කමඨාන් හරියට අනුගමනය කරනකොට පඤ්ඤා උදපාදි වෙනවා අර අභිඥාය සම්බෝධාය වෙනවා. ඊට පස්සේ තමයි විද්‍යා උදපාදි වෙන්නේ. ඊට පස්සේ තමයි අලෝකෝ උදපාදි. ලෝකෙන් ඉවත් වෙන්නේ. ලෝකේ අතරින් අඳුර ලෝක කියන්නේ අඳුර අලෝක කියන්නේ ලෝකේ අතරීම අඳුර අතරීම. එතකොට අඳුර අතරීම තමයි අරහත් ඵලයට එන්නේ. ඒ අනුව සන්වත් තන්ති සංවත අවසන් කළා. එතකොට මෝහය කියන්නේ ඔය පිළිබඳව මෝහය කිව්වහම සිංහල භාෂාවේ මෝහය කිව්වම ඔය සියලු දෙනාට අර දුකේ අඥානං දුක සමුදය අඥානං දුක නිරෝධේ අඥානං දුක නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං නම් මෝහය. වැරදි වැඩ කරනවා නම් මෝහය. හරි දෙකයි හරි දෙයි වැරදි දෙයි නොදන්නවා නම් මෝහය. යෝනිසෝ මනසිකාරයෙන් අයෝනිසෝ මනසිකාරය දෙකම නොදන්නවා නම් මෝහය. කරන කියන දේ ප්‍රතිඵල තමන්ට කොහොම උරුම වෙනවද දන්නේ නැත්නම් මෝහය. ඒ මෝහය ඔය ඔක්කොටම කියන්න පුළුවන්. මෝහය. ඒ පුද්ගලයා මෝහයෙන් වැඩ කරන පුද්ගලයා. මැනීම කියලා අර්ථය. ඔව් වැරදි මැනීමක් ඇති පුද්ගලයා
මුවා වූ මනස මුවා කරගත්ත පුද්ගලයා අඳුරෙන්. රාගාන්දුරෙන් ද්වේෂාන්දුරෙන් මෝහාන්දුරෙන් මනස තමන්ගේම මනස මුවා කරගත්ත පුද්ගලයා මෝහයෙන් කටයුතු කරන. මොට්ට වෙච්ච මුග්ධ මෝඩ මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා. මෝ කියන්නේ දැන් මෝ කියන වචනෙම තියෙන මෝහය මොට්ටකම මොග්ද අර ඔය සියලු දේ මුවහ කරගත්ත කියන එකයි මෝ. දෙවෙනි මෞකුසකට යන්නේ අර මෝහයක් තියෙන නිසා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. අරියතුන් වහන්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ අකුසල මූල පටිච්ච සමුප්පාද අකුසල මූල නෙමෙයි ඒකේ තියෙන අවිද්‍යා මූල. අවිද්‍යා මූල. හැබැයි කුසල මූල අනිත් පැත්ත. එහෙමයි. අවිද්‍යා මූල එකයි කුසල මූල එකයි. අවිද්‍යා නිරෝධ එකයි. තුනක් තියෙනවා ත්‍රිපරිවර්තයක් පටිච්ච සමුප්පාද විග්‍රහය. ඉදපච්චතාවේ ත්‍රිපරිවර්තයක් නෑ. එකයි වෙනස. පටිච්ච සමුප්පාද දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ බුදුහාමුදුරුවෝ ත්‍රිපරිවර්තය දේශනා කළා. හැබැයි පටිච්ච සමුප්පාද ධර්මයේ තිබුණාට ඉදපච්චතාවේ ත්‍රිපරිවර්තයක් නෑ. ඔව් පටිච්ච සමුප්පාද විග්‍රහයේදී අවිද්‍යා පත්‍ය සංඛාරා ඊට පස්සේ විඥාන විඥාන වලින් පස්සේ තමයි හතර පස්වෙනි අවස්ථාවේ තමයි වේදනා කියන ඔව් අවස්ථාවේ ඉන්නේ. ඒක හරි. එතකොට පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර. ඒතර වේදනා වලින් පස්සේ දැන් තව එකක් තියෙනවා. දැන් අපිට ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය යම් කිසි ආකාරයකට කියලා දීලා තියෙනවා. පෙළගස්සලා තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ ඔක තියෙන ඔය පැත්තටද අනිත් පැත්තටද? අනිත් පැත්තට. ඒ වගේම මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවලත් පටිසම්භිදා මග්ගප්‍රකරණෙත් ඕක ඕන තැනකින් පටන් ගන්න පුළුවන් කියලා තියෙනවා. මේ පටිච්ච සමුප්පාද අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය අඤ්ඤාමඤ්ඤයි සම්ප්‍රයුක්තයි ඒ වගේම හේතු ප්‍රත්‍ය නිදානයි හතර ආකාරයෙන්. ඉතින් ඒක නිසා වේදනාවක් නිසා ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය වෙන්න පුළුවන්. සලායතන නිසා ඕක වෙන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නම් ඕනනම් මේක විනාඩියකින් දෙකකින් කාටවත් තේරුම් ගන්න පුළුවන් විදිහට. ඔබ පාරේ යනවා. පාරේ ගමන් කරනවා. පාරේ ගමන් කරනකොට ඔබගේ නහයට සුවඳක් එනවා. කොහේ හරි කඩේක හරි ගෙදරක හරි වඩේ බඳිනවා. කොහටද ආවේ? සලායතන. කොහටද ආවේ සුවඳ? සලායතන පත්‍යා පටිච්ච. අර වඩේ බඳින සුවඳ ආවා. එකපාරට ඔබට මේ සුවඳ ආව ගමන්ම ඔබට ওই සුවඳ දැක දැනගෙන පුරුදු නම් දීගංවා දී සංසාරේ ඔය බඳින්නේ වඩේ කියලා එකපාරට 100ට නාම එනවද නැද්ද? අර වඩේකේ රූපය එනවද නැද්ද? එනවා. අර කරකර ගන්න රස එනවද නැද්ද? අර කෙල උනනවද කටට? උනනවා. නාම රූප දෙකම එනවද නැද්ද? ඒ අනුව අර අවිද්‍යාවක් ඇති වෙනවද? සංකාරයක් ඇති වෙනවද? වේදනාවක් තණ්හාවක් ඇති වෙනවා වඩේ කන්නේ. වඩේ හොයාගෙන යනවා. වඩේ අයිතිකාරය බවට පත් වෙනවා. වඩේ උපාදානය කරගෙන බඩේ ලෙඩ හදාගන්නවා. ඔන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සියලු දේ සිදු වුණා. ඉතින් ඕක ඕන තැනකින් පටන් ගන්න පුළුවන් මහත්වෝ මේ අවිද්‍යාවෙන්ම පටන් ගන්නවා නෙමෙයි. නමුත් ඉතින් කොහෙන් හරි අපි දාන්න බෑ මුලට. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ මහා නිදාන මහා ප්‍රදාන සූත්‍රවල මේක අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියලා කිව්වා. පැහැදිලියි. හැබැයි එතන අවිද්‍යාවෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝම කිව්වා තව නොයෙකුත් තැන්වල මේක ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. පැහැදිලියි අරහතුන් වහන්සේ බොහොම. හැබැයි අවසන් වෙන්නේ එකයි. සම්භවන්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවන්ති. එතනින් තමයි කෙරවල වෙන්නේ. අවිද්‍යාව අරයුතුන් වහන්සේ මට අවසර ඔබ වහන්සේ ආරම්භයේදීම සිහිපත් කළා අද ඉන්නේ වැඩිහිටම ආදුනිකයෝ කියලා අලුත් මුහුණු කියලා. ඔව් ටිකක් අලුත් අය වැඩි හින්දා තමයි අද මේ අර සූත්‍ර ධර්මයක් එහෙමයි. අලුතෙන් සූත්‍ර ධර්මයක් දේශනා කිරීම ටිකක් ගැඹුරුයි කියලා හිතුවා. එහෙමයි. ඒක නිසා බොහොම මූලික සරල දේවල් ටිකක් අද කියන්නේ. එහෙයි. එහෙයි අරතුනා. ඒ වගේම මේ දමුල්ලේ සිසිර මහත්තයත් බොහොම කැපවීමකින් දමුල්ලේ ඉඳලා බොහෝ පිරිසක් මෙතෙන්ට සම්බන්ධ කරලා තිනු අද දවසේ. ඒ අයත් බොහොම ආදුනිකයි. මේ සම්පිලිබඳව කිසිම අවබෝධයක් එතුමන්ලට නැහැ. මම ආසයි ඔබ වහන්සේගේ මුවින්
ඒ ආදුනික සීලු දෙනා වෙනුවෙන් මේ සම්පිලිබඳ පොඩි හැඳින්වීමක් කරනවා නම් දැන් මේ සං තමා බුද්ධ දේශනාවේ මූලික පදය ගැඹුර මේ සං යම් කෙනෙක් සං දැක්කේ නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ වුණේ නැත්නම් සම්මදක්කාතා වෙන්න බෑ සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ සං දැක්කේ නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ මේ සංසාරයි කියලා දකින්න තාක්කල් මිනිසු වැරදි වැඩ කරනවා සං තමා සාර අනේක ಜಾති සංසාරං කියලා බෝසත්තුමත් කිව්වා ඊට පස්සේ කිව්වා සන්දා විසං අනිබ්බිසං තුනේම සං තියෙනවා සංදා සං දකින්න ඕන ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕන සංදා නිබ්බිසං අනිබ්බිසං වෙන්න ඕන විසං සං වලින් වෙන් වෙන්න ඕන වැරදි ඉතින් ඒක නිසා දැන් මේ පුද්ගලයෝ මේ සංසාර සාරයි කියලා යමක් දැක්කොත් ඒක නිසා සංචේතන පවත්වනවා සම්පස්ස වෙනවා සංකාර කරනවා සං උදය සමුදය බිහි කර සං තේරුම් ගත්තේ නැත්නම් සං දැක්කේ නැත්නම් සං පිළිබඳව තේරුමක් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ධර්මයක් නැහැ චූලාත්තිපදෝපම සූත්‍රයේ ජානිසෝනි බ්‍රාහ්මණයා අර තිලෝපිකා කියන පරිබ්‍රාජකයා බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා මෙයම් දහමක් ඉගෙන ගත්ත කිව්වා ජානිසෝනි බ්‍රාහ්මණයා ඇව්වා මොකද්ද උඹ ඉගෙන ගත්ත දහන කිව්වා කිව්වා සන්දේශේති සම්මාදපේති සං උත්තේජේති සම්පහන්සේති මෙන්න මේ බුද්ධ ඥාන පද හතර මම ඉගෙන ගත්ත කිව්වා ඒක නිසා දැන් බුද්ධ ඥාන පද හතර සන්දේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති මේක හතරම ත්‍රිපිටකය පරිවර්තනය කරන පුද්ගලයා පරිවර්තනය කළා සං කියන වචනේ අත්හැරලා සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන මොකක්වත් නෙමෙයි රාගය ද්වේෂය මෝහය තුනෙම එකතුව සං සං මා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදි නිදහස් වීම සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන ක්‍රියාකාරකම් සං උදය කියන්නේ රාගය ද්වේෂයෙන් නිසා මෝහයෙන් නිසා තමන්ගේ හිතේ උපදින අලුත් ගති අනුසය තුනක් ඒක නිසා මේ සං තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට දැන් මට මෙතන සංදේශනාවක් කරන්න බෑ මං කාරුණිකව අලුත් අයට කියනවා ඉල්ලනවා මේ සම්පිළිබඳව දේශනා සංදේශනා 10ක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඔබට CD තැටියක් හැටියට අපගෙන් අපේ දරුවන්ගෙන් නොමිලේම ලබා ගන්න පුළුවන් ඉල්ලලා ලබා ගන්න සංදේශනා 10ක් තියෙනවා මේ සං විග්‍රහ කරලා තියෙනවා ඥාන පද 4 බුද්ධ ඥාන පද 4 සන්දේශේති සම්මාදපේති සම්ත්‍යජේති සම්පහන්සේති ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරන්ගේ පළවෙනි වාක්‍යයත් පදයක් සං අවසාන වාක්‍යයත් පදයක් සං ඒක නිසා සං තේරුම් ගත්තේ නැත්නම් යම් කිසි කෙනෙකුට බෞද්ධයෙක් වෙන්නත් බෑ නිවන් දකින්නත් බෑ සංසාර ගමනේ මිදින්නත් බෑ සමුදය නිරෝධ කරන්නත් බැරි ඒක නිසා සමුදය කිරීම සමුදය නිරෝධය නිවනයි කියලා බුදුහාමුදුරුව පැහැදිලිව කළා සං දකින්න ඕන සමුදය තේරුම් ගන්න. සමුදය දකින්න ඕන සමුදය නිරෝධ කරන්න. නැතුව බෑ. ඒක නිසා මේ මං සංදේශනාවක් කරන්න යන්නේ වෙනම මෙහෙමනම් ඒ පිළිබඳව සංදේශනා දැන් 10ක් විතර විග්‍රහ කරලා තියෙනවා. නැවතත් සංදේශනාවක් අවශ්‍ය වුණොත් ඉදිරියේදී නැවත කරන්නත් පුළුවන් වෙයි. හැකියාව. ඉතින් මේ වගේ විනාඩි 5කින් සංදේශනාවක් අංග සම්පූර්ණව කරන්න පුළුවන් කමක් නැහැ. ඒකින් තමයි මම කියන්නේ අපේ තියෙන ඉන්ටර්නෙට් එකේ අතීතයේ දැන් අවුරුදු කීපයකට පෙර මේ ගිය අවුරුද්දේ සංදේශනාවක් කළා. ඒක නිසා සංදේශනාව පිළිබඳව දේශනා 10ක් විතර තියෙනවා. ඒකෙන් එකක් හෝ දෙකක් මේ CD පැටියක් තැටියක් අරගෙන අහන්න. එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ සං දකින්න පුළුවන් වෙයි ඔබට. මේ සාරයි කියලා හිතන දකින්න දේ ඔබටම තේරෙයි. ඔයගේ නිස්සාර බව අසාර බව ඔකෙන් අනාත බන බව ඔබ තේරුම් ගන්න. දැන් අර බුදුහාමුදුරුවොත් කිව්වේ තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචේ හෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචේ හෝ නිරෝධ සං තියෙන්නේ. ඒ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහ්‍යමානා පහ්‍යති එත්තේ සං නිරුජ්ජමානා සං තේරුම් ගත්තේ නැත්නම් මොනවද මේ නිරෝධ කරන්නේ මොනවද මේ පහින කරන්නේ ප්‍රහාණය කරන්නේ තේරුමක් නැහැ රාගය ද්වේෂය මොහය තුනේ එකතුව
එක පදයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා සං කියන පදය. සංමා දැන් සම්මා අංග අටක් තියෙනවා. අටේම තියෙන්නේ රාගය ද්වේෂය මෝහය ඉවත් කළා විතරාගී විත දේශී විත මෝහී පත්තර. තාම තව මේ වගේ එක වචනයක් දෙකක් නෙමේ දවසක් විතර කිව්වත් මේ සංදේශනාව කියලා ඉවර කරන්න බෑ. බුද්ධ භාෂිතේ සං කියන පදයේ තේරුම තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මග බල ලබන්නත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමස්කාර වේවා ආරියතුන් වහන්ස. මට ප්‍රශ්න කීපයක් තියෙනවා දැනගන්න. මේ රාගසිත, ද්වේෂසිත, මෝහිත ඇති නොවන අවස්ථාවක් උපේක්ෂාසිතනේ. ඔව්. රාගයෙන් තොර නම්, ද්වේෂයෙන් තොර නම්, මෝහයෙන් තොර නම් ඒ සිතේ උපේක්ෂාසිතක් ඇති කරගත යුතුයි. ඇති කරග හැකි. හැබැයි රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඌපාලියටම උපේක්ෂාසිතක් නැහැ. හැබැයි රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සිතක් පාත් ගන්න පුළුවන් වුණාම ඒ පුද්ගලයාට උපේක්ෂාසිතත් පුරුදු වෙනවා, පුහුණු වෙනවා. සම්මාදිට්ඨිය ලැබූ කෙනෙකුට උපේක්ෂාසිතක් ඇති වෙනව නේද? මොකක් වැඩු? සම්මාදිට්ඨිය සතර කමඨාන් වැඩ වූ පුද්ගලයාට, වඩන පුද්ගලයාට උපේක්ෂාසිතක් ඇති වෙනවා. සංවලින් මිදී නිදහස් වෙනවා. එතකොට ඔය කියන එක නෙමෙයි සම්මාදිට්ඨිය වඩන්න පුළුවන් එකක් නෙමෙයි. වඩන්න ඕනේ මොකද්ද? සතර කමඨාන්. සතර ආරක්ෂා. ඒක තමයි සම්පූර්ණ වැරදි දේවල් මේ සම්මාංගන්ට වඩන්න බෑ. සත්බොජ්ජංග වඩන්න බෑ. වඩන්න ඕනේ මොකද්ද? සතර කමඨාන්. සතර කමඨාන් වැඩිනකොට සත්බොජ්ජංග පූර්ණ වෙනවා කියලා මම අර දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා. අර සූත්‍ර ධර්ම 601ම තියෙනවා බුද්ධ දේශනාවේ සංයුක්ත නිකායේ. මේ සත්බොජ්ජංග වැඩෙනවා, සම්මාදිට්ඨිය වැඩෙනවා. වඩන්න පුළුවන් වෙනම වඩන්න බෑ. සතර කමඨාන් වැඩෙනකොට සම්මාදිට්ඨිය පූර්ණ වෙනවා. රාග දේශ මෝහ ඇති නොවන අවස්ථාවක දැන් අපිට සාමාන්‍ය ජීවිතය ගත කරනකොට රාග දේශ මෝහ ඇති නොවන අවස්ථාවලුත් තියෙනවනේ. ඔව්, එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට අර භාවන බුද්ධ දැන් අර දැඩි නින්දට ගියහම ඔය රාග දේශ මෝහ තියෙනවද? නිවන් දැකලාද? නෑ. ඒ වෙලාව සාමාන්‍යෙ එහෙම වෙලාවල් තියෙනවා. ඒ සාමාන්‍ය ඉන්න වෙලාවට සමහර වෙලාවට එහෙම ඇති වෙන්නේ නැති අවස්ථාවල නෑ. එහෙම වෙලාවක් තියෙනවා. නමුත් සතියකට එක දවසක් හරි ඔය කියන රාගයක්, ඔය කියන ද්වේෂයක්, ඔය කියන මෝහයක් ආවනම් හිතට අර සම්මාංග නැහැ. අර සම්මා තත්වයේ සම්මා තත්වයක් නැහැ. සංසාර තත්වයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පැවැත්ම. දවස් 7කට වරක් සංසාරය කියලා රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ හිතට ආවනම් අනුසය උපදිනවා. ආහාර තියෙන විඥාණයට සතියකට ගැලපෙන්න ඒ නිසා විඥානයේ පැවැත්ම පවත්වාගෙන යනවා. නිවන වැහෙනවා. හතියකට වැහෙනවා. ඥානත්වෝ පස්සතෝ කරමින් බුද්ධානුස්සති භාවනාව, අසුභානුස්සති භාවනාව වැඩෙන්න එහෙම කරන්න හරියද? මං කිව්වේ ඒකනේ උපාසකම්මා. භාවනා වැඩසටහනකට ආවි නෑ නේද? ආවද? ඈ? මොකද? භාවනා වැඩසටහනක් තියෙනවා අපේ සතියක. ආවද? මේ සතියේ පළවෙනි ජනවාරි මාසේ භාවනා වැඩසටහනකට සහභාගී වුණා. එහෙමනම් ඉතින් හොඳටම උපාසකම්මට කියා දුන්නනේ. මේ සතර කමඨහන් මිසක් වෙනම කිසිම දෙයක් මේ බුද්ධ දේශනාවේ කියලා නැහැ කියලා. ඒක ධම්මෝ භාවිතෝ බාහිරී කතෝ ආනපාන සති සමාධි කියලා බුදුහාමුදුරුවෝ කියලා තිනවා සූත්‍ර ධර්ම 600. ඕක තේරුම් ගත්තේ නැහැනේ උපාසකම්ම ආවට. ඉතින් මට කරන්න දෙයක් නැහැ. කරුමේ තමා හුරුම වෙලා. හරි, එහෙනම් මේ ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඒක අහන්න. අවසරයි ගෞරවනීය අරහතුන් වහන්ස, මම කතා කරන්නේ සෞදි අරාබියේ ඉඳන්. මගේ ප්‍රශ්නය ඵලසිත දැකීම යනු කුමක්ද? සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවැදීම සහ ඵලසිත දැකීම යනු එකක්ද? නැත්නම් මේ අවස්ථාවල සිතේ පවතින තත්ත්වය පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මහත්තයාගේ ප්‍රශ්නේ ඵලසිත දැකීම සහ සෝතාපට්ටි ඵල සමාපත්තියට. දැන් යම්කිසි කෙනෙක් මේ මාර්ගයේ සතර කමඨහන් වඩලා සෝතාපට්ටි මාර්ගඵලයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන බුද්ධ ඥාන හැටියට පහක් ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා. දැන් තමන් වැරදි දේ වැරදි හැටියට දැක්කා. පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම වැරදි බව දැක්කා.
එක ප්‍රත්‍යවික්ඡාණය. ඒ පංචස්කන්ධයේ උපාදානීය කරගැනීමෙන් මිදී නිදහස් විය හැකි කියලා දැක්කා. නිදහස් වෙන මාර්ගයක් තියෙනවා කියලා දැක්කා. නිදහස් වෙන මාර්ගය දැක්කහම එයින් පංචස්කන්ධයේ උපාදානීය කර නොගෙන භාවිතයට ගන්න පුළුවන් කියලා දැක්කා. ඒ අනුව ඒ පුද්ගලයාට අර බලසිතේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රත්‍යවේක්ෂා ඥාන යහපත් අරමුණු. චිත්තමත්ත පසීදති චිත්තං දිට්ඨින් උජුං කරෝති වෙනවා. ඒක නිසා ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට අර නිවැරදිවම තේරුම් ගන්නවා මෙතෙක් කල් තමන්ගේ දැක්ම වැරදි බව. ඒ වැරද්ද නිසා තමන්ට වුණු හානිය දකිනවා. ඒ හානියෙන් මිදෙන්න මගක් පාරක් තියෙනවා කියලා දකිනවා. ඒ මගින් මිදී නිදහස් වීම නිසා තමන්ට විමුක්තියක්, විමුක්ති ඥාන දර්ශනයක්, නිදහස් වීමක්. විමුක්තිය කියන්නේ මිදී නිදහස් වීම වැරද්දේ. වැරද්දෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියන ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ලැබෙනවා. ඒක නිසා ඒ අනුව ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාගේ මුළු සිතිවිලි පරම්පරාවම, චිත්ත රටාවම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ හොඳ පැත්තට, යහපත් පැත්තට. ඒ අනුව ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා වැරදි වැඩක් කරන්න බය වෙනවා. ධර්මයෙන් ඒ පුද්ගලයාව ආරක්ෂා. ඒක නිසා ඒක තමයි සෝතාපන්න ඵල සිතක්, සෝතාපන්න ඵල සමාපත්තියට පත් වෙනවා කියන්නේ. ඒක නිසා දැන් සකදාගාමි ඵල සමාපත්තියට, අනාගාමි ඵල සමාපත්තියට, අරහත් ඵල සමාපත්තියට පත් වෙන්නත් පුළුවන්. අරහත් ඵල සම්මාපත්තියට පත්වීම ඊට වඩා සෝතාපන්න ඵල සම්මාපත්තියට වඩා හුඟක් බලවත්, ඊට වඩා හුඟක් වෙනස්කම් තියෙනවා. ඒවා ඉතින් හුඟක් විග්‍රහ කරන්න, විස්තර කරන්න තියෙනවා. අතිගෞරවනීය රතුන් වහන්සේ, මට පුංචි ගැටලු දෙකක් තියෙනවා. එකක් මේ උපාදාය රූප කියන මේකේ අර්ථය දැනගන්න අවශ්‍යයි. අනිත් එක මේ මනෝමය කායය කියන එක සුද්ධාෂ්ටක වලින් සමන්විත දෙයක්ද, එහෙම නැත්නම් රික්තයක් වගේ දෙයක්ද, ඒක තේරුම් ගන්න හරි අපහස. පළවෙනි එක උපාදාය රූපං. උපාදාය කියන්නේ උපාදානීය කරගන්නට හැකි, උපාදානීය කරගන්නට සුදුසු දේ. මේ උපාදාය රූප චත්තාරෝ මහා භූත චතුන්නංච උපාදාය රූපං බවට පත් වෙනවා. මොකද්ද චත්තාරෝ මහා භූත? ආපෝ, තේජෝ, වායෝ, පඨවි. මේ මහා භූත හතරෙන් තොර දෙයක් මේ විශ්වය තුළ ඔබට මට දකින්න බෑ. ඔබ අල්ලන, බලන, හිතන, දකින, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයට අරමුණු වන සියලුම දේවල් වල තියෙන්නේ මොකද්ද? චත්තාරෝ මහා භූත උපාදාය කරගන්න සුදුසු පුළුවන් දේවල්. ඒක නිසා දැන් අර චත්තාරෝ මහා භූත කිව්වහම ඒක අසීමිතයි. මේ ලෝකේ තියෙන සියලුම දේ පිටරටවල වලත් මේ ලෝකෙත් හැම තැනම ඔබේ වත්තේ වගේම අනික් වතු වලත් සියලුම දේ චත්තාරෝ මහා භූත. ඒවා ඔබට ඔක්කොම උපාදානය කරගන්න බෑ, කරගන්න ඕනෙත් නැහැ. ඔබ දැන් මමකට, මගේ කොට, මගේ ඉඩම, මගේ වත්ත, මගේ ෂර්ට් එක, මගේ ඇඟ, මගේ දුව, මගේ පුතා, මේ විදිහට ඔබ අර චතුන්නංච උපාදාය රූපං කියන්නේ කොටසක්, පොඩි කොටසක්. බුදුහාමුදුරුවෝ නම් කිව්වා මේ මහා පොළේ පස් ඔක්කොම චතුන්නංච මහා භූතං නියපොත්තට ගත්ත කොටස චත්තාරෝ චතුන්නංච උපාදාය රූප. ඒතකොට උපාදානය කරගත්ත කොටස තමා තමන්ට බර, තමන්ට බය, තමන්ට බැම්ම, තමන්ට බාධකයක් වෙන. ඒක තමා වෙනස. ඒක නිසා ඒකත්, ඒ කොටසත් අපිට පුළුවන්කම තියෙනවා හිතෙන් උපාදානය අයින් කර, සබ්බ උපදී පටිනිස්සක් කර, සබ්බ උපදී පජාති කර. උපාදානය අයින් කරගත්තොත් ඒවා තියෙනවා, මහා භූත තියෙනවා. හැබැයි ඒ මහා භූත අපි පරිහරණය කරනවා. හැබැයි උපාදානය කරගන්නේ නැහැ. තණ්හාවෙන් ඒවට මගේ කියලා කොටසක් නැහැ. ඒවා මගේ මමයි කියලා, ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ඒවා ගන්න නැහැ. ඒක තමයි චත්තාරෝ මහා භූත චතුර්ණංච උපාද. ඔය මහත්තයා මේ උපදින උපදින හැම මොහොතකම මේ චත්තාරෝ මහා භූත හතර ණයට ගත්තා. ඒවා ආපහු දෙන්න වුණා කාටද? අයිතිකාරයට. මාර්යා තමයි අයිතිකාරය. කෝටි වාරයක් ඕ වගේ ඔය හතර මහා භූත උපාදාය රූප කරගෙන අරගෙන සංකටයක් හදාගෙන මේ කූඩුවක් හදාගෙන ඒක මගේ කියලා හිතුවා. පවත්වන්න පුළුවන් වුණාද? නවත්වන්න පුළුවන් බෑ. කවදක්වත් කාටවත් කිසි කෙනෙකුට මේ උපාදාය රූප මගේ කියලා අල්ලගෙන මට ඕන විදිහට මගේ කැමැත්ත අනුව පරිහරණය කරන්න, පාවිච්චි කරන්න බෑ. ඒවා අයිති මාර්යා. ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ.
චත්තාරෝ මහ භූත ලෝකෙ තියෙනවා. චතුර්ණංච උපාදාය රූපං අපි උපාදානය කරගන්නවා. මේ උපාදාය රූප තියෙනකන් අපිට නිවනක් නැහැ. පැහැදුනට අපි අතරමං වෙනවා. අපි ණය වෙනවා. ඒක තමයි ඒක. අනික දෙවෙනි කාරණේ මොකද්ද? මනෝමය කාය. මේකේ කාය තුනක් තියෙනවා. මේ ඔබ සියලුම දෙනාගේ කර්ජ කාය, මනෝමය කාය, චිත්තජ කාය. කාය කියන්නේ මේ සිංහල භාෂාවේ කියන කාය නෙමෙයි. කාය කියන්නේ ක්‍රියාකාරකම් කරන. කාය කියන වචනේ සිංහල භාෂාවේ කියන කය නෙමෙයි. කාය කියන්නේ කායේ කාය කියන්නේ මේ ක්‍රියාකාරකම්. යම් අපි පිටින් හෝ වචනින් හෝ ක්‍රියාවෙන් හෝ සිතුවිල්ලකින් හෝ කරන කාය ක්‍රියාකාරකම්. ඉතින් ඒක නිසා කර්ජ කාය කියන්නේ අපි මේ ආපෝතේජෝ වායෝ පටි මහ භූත හතර එකතු කරලා හදාගත්ත මේ මස්ලේ යට නාරු සහිත වූ කර්ජ කාය කූඩුව. ඔය කූඩුව මැරිලා යනවා. ඔය කූඩුව අපිට ඕන විදිහට පවත්වන්න බෑ ඒ කර්ජ කාය. හැබැයි මනෝමය කාය අරහත් උනත් බුදු උනත් ඒක මිය පරලෝ යන්නේ නැහැ. කිසිම දවසක මිය පරලෝ යන්නේ නැහැ. ඒකේ බොහොම අති පාරිශුද්ධයි, කර්ම බීජ වලින් තොරයි, අනුසයෙන් තොරයි. ඒ මනෝමය කාය පාරිශුද්ධයි. ඒ නිසා සියලු බුදුවරුන්ගේ සියලු අරහතුන් වහන්සේලාගේ මනෝමය කාය ආපෝ තේජෝ වායෝ පටි හතර කියන මහා භූත හතරෙන් සමන්විත නැහැ. ඒවා මනෝමය කාය. මනෝමය කාය අර අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් එක අල්පෙනිටි තුනකවත් අවශ්‍ය තරම් ඉඩක් ඒක පවත්ව ගන්න, නවත්ත ගන්න, ගොඩ ගා ගන්න, එකතු කර ගන්න ඕනේ නැහැ. ඒකට අවශ්‍ය නැහැ. ඒකට මනෝමය කායට ඉඩක් තනක් බිමක් අවශ්‍ය නැහැ. ඒක නිසා සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් එක තැනකට ධර්මතාවයෙන් කේන්ද්‍රගත වෙනවා. එතන තමයි අර යම් කිසි කාලයක බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන ඔබ සියලු දෙනාටත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් අර මධ්‍ය මණ්ඩලයේ අර බෝධීන් වහන්සේ ගාව ඒ කේන්ද්‍රගත වෙලා තියෙනවා. සියලු මනෝමය කායන් අතීතයේ පිරිනම්පා සියලු ලෞතර බුදුවරුන්ගේ, සියලු පසේ බුදුවරුන්ගේ, සියලු අරහත් බුදුවරුන්ගේ මනෝමය කාය. ඒක නිසා ඔබ සියලු දෙනාට ඒ මනෝමය කායන්ගෙන් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. වෙන කොහෙවත් ඒ මනෝමය කායන් බුද්ධත්වයට පත් වූ යන්නේ නැහැ. ගෞරවනීය අරහතුන් වහන්සේ, ඔබට එක ප්‍රශ්නයක් හෝ දෙකක් අහන්න පුළුවන් වෙන්නේ විනාඩි 10කින් බුද්ධ පූජාව ලැහැත්ති කරන්න 11:10ට බුද්ධ පූජාව. අති ගෞරවනීය අරහතුන් වහන්සේ, අපි කර්ම බීජ පොදියේ ඒක රාශි වෙනවා. අපි කර්මය එතකොට එතෙන්දී පවපිනෙහිදී දැන හෝ නොදැන කියලා අපිට අහන්න ලැබිලා තියෙනවා. එතකොට අර කමාවේදී දැන හෝ නොදැන කියලා කියවෙනවා. එතෙන්දී මේ දැන හෝ නොදැන යන්නේ ප්‍රබලතාවයේ පැහැදිලි කරන දෙන මේ උපවාසයෙන් කරුණු කිල්ලද කියන එකේ තේරුම චේතනාවක් ඇතුව හෝ නැතුව කියන්නත් පුළුවන්. තමන් අර අඥානකමින් ධර්මය නොදැන වෙන්න පුළුවන්. ධර්මය දන්න මිනිස්සුත් වැරදි කරනවා. තාම මගපල නොලැබුවා. ඒක නිසා දැන හෝ නොදැන පිටින් කයෙන් වචනෙන් එහෙම කියනවා. අර කියනවනේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං. ප්‍රමාදයක් උනේ මම දැන හෝ නොදැන වෙන්න පුළුවන්. ඉතින් ගහින් වචනේ. ඒක නිසා මේ පෘථග්ජන පුද්ගලයන් නිසා බොහෝ දුරටම නොදැන තමා බොහෝ වැඩි සිද්ධ වෙන්නේ. හැබැයි යම් යම් මාර්ගයේ ඉන්න පුද්ගලයන් අතිනුත් දැන වැඩි සිද්ධ වෙනවා. දැන් සතෙක් මරණ බව දන්නවා. හැබැයි මැරීම වරදක් බව දන්නවා. ඒ වුණාට සතා මරනවා. තමන්ට ඒකෙන් ආස්වාදයක්, නිවි අනිල්ලක්, අර තමන්ට ඒකෙන් හිරියාරයක් වෙන එක නවත්තන්න. ඒක නොදැන කරන්නේ වරදක් නෙමෙයි දැන. හැබැයි ඒක ඒකෙන් තමන්ට උරුමය වන බල බව කර්මයක්, පාපයක්, අකුසලයක්, ඒක දන්නේ නැහැ. තමන්ට ඒක අර සතෙක් ප්‍රාණඝාතයක් කළාම සියවරක් තමන්ට මරණයටපත් වෙන කොට සිදුවෙන බව දන්නේ නැහැ. ඒකයි නොදැන කිව්වේ. ඒක නිසා ඒකයි නොදන්නේ. සතෙක් මරණ බව දන්නවා, තමන්ට උරුම වන පාපයේ විපාකයේ අකුසලයේ ප්‍රතිසන්දෙන එක නොදැන. ඒකත් දැන නොදැන. දැන හෝ නොදැන. ඒක නිසා බොහෝ අය මේ වැරදි පාප අකුසල් අවැඩ අසාධාරණ දේ කරන්නේ දැන හෝ නොදැන. දෙකම තියෙනවා. මේකේ මේ මාගදී භාෂාවේ වචනවල හරි ගැඹුරු විස්තීර්ණ අර්ථයක් තියෙනවා. තේරුම් ගත යුතුයි. මොනවද අපි එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්? මේ උපාසකම මයික් එකක් අරගන්න නැතුව කියන්න බෑ. ගෞරවනීය අරිහතුන් වහන්සේ, හරි තාරෝටානානි ස්ථානයන් ඈ
අරිහතුන් වහන්සේ චත්තාරෝට ආනානි ස්ථාන චත්තාරි මානිට ආනානි එම ස්ථානවලට ගොස් බුද්ධ ශක්තියට අනුගත වීම සඳහා සත්‍යක්‍රියාව කරන ආකාරය අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වූ අයට පමණක්මයි. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සද්ද චත්තාරි මානිටානානි සද්දස්ස කුල පුත්තස්ස දසනියානම් සංවේජනියා. එතකොට දැන් සද්දස්ස කුල පුත්තස්ස වූ පුද්ගලයෙක් ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔය බුද්ධ ශක්තියට අනුගත වෙන ස්ථාන හතරට ගිහිල්ලා පඳුරු බඳින්නේ නැහැ. ආයාචනා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැ, යදින්නේ නැහැ. මොකද කරන්නේ? ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න තමන්ගේ හිත තමන් තාම මගඵල ලැබලා නැහැ. නමුත් තාම දැන් සද්දස්ස කුල පුත්තස්ස. සද්දස්ස කුල පුත්තස්ස නිසා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා විනාඩි 5කට 4කට රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව සිතක් පිරිසිදුව පවත්ව ගන්න. ඒ සිත පිරිසිදුව පවත්වා ගන්න නම් අර ඉල්ලන්න යදින්න බලාපොරොත්තු වෙන්න යාඥා කරන්න හොඳ නැහැ. ඒකෙන් බෝධීන් වහන්සේකින් හෝ බුදු පිළිමයකින් හෝ දෙවියන්ගෙන් හෝ කාගෙන්වත් ඉල්ලන්න නෙමෙයි යන්නේ. තමන්ගේ හිතේම තියෙන ශක්තියක් මතු කරලා ගන්න. තමන්ගේ හිතේ ඒ රාගෙන්තර, ද්වේෂෙන්තර, මෝහෙන්තර සිතක් ඇති අවස්ථාවේ තමන්ගේ හිතෙන් සුදු කිරණ ශක්තියක් සත්‍ය ක්‍රියාබලයක් හැටියට ඒතේන සත්‍යේන සත්‍ය වජ්ජේන සුවත්‍යෝති හැටියට සත්‍ය ක්‍රියාබලයක් සුදු කිරණ ශක්තියක් තමන්ට විශ්වයට නිකුත් කරන්න පුළුවන්. ඒ සුදු කිරණ ශක්තිය නිකුත් කරනකොට රාගයෙන් තොර විය යුතුයි, ද්වේෂයෙන් තොර විය යුතුයි, මෝහයෙන් තොර විය යුතුයි. ඒ රාග දේශ මොහ තියනවා නම් ඒ කළු කිරණයක් යන්නේ. සෝනස රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තොරව එතන ස්ථිර අදිෂ්ඨානයක් කරන්න ඕනද? අදිෂ්ඨානයක් කරගන්නේ මොකක් කියලාද? මේ බව උදුරා දැමීමේ ශක්තිය. ඔව්, බව උදුරා දැමීමට නික්ලේශී තත්වයට තමන්ගේ හිතපත් වෙන. එතකොට බුදුහාමුදුරුවොත් නික්ලේශී තත්වයටපත්. දැන් ඉල්ලන්නේ යදින්න නෙමෙයි. අනේ මාව නිවනට ගෙනියන්න කියලා නෙමෙයි. මට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. ආයාචනා කරන්න නෙමෙයි. කරන්න හදන්නේ තමන්ගේ හිතේ මෙතෙක් පැවතුන රාගය, ද්වේෂය, මෝහය ඉවත් වෙලා නික්ලේශී තත්වයට පත් වෙන. එතකොට අර රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි ඒ අනුව සුදු කිරණ ශක්තියක් නිකුත් කරනවා. ඒ සුදු කිරණ ශක්තිය අනුව තමන් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. හොඳයි, එහෙනම් දැන් බුද්ධ පූජාව දැහැටි කරන්න. බුද්ධ පූජාව පූජා කරන්න එහෙනම් අවස්ථාව. කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ කවුරුත් සාධකාරයක් දෙන්න නැමතත් අද දහවල් සිවනක් පිරිසටම මේ දවල් දානමේ පින්කම ඒ කෑගල්ලේ රේණුකා සමරසිංහ මහත්මයාත් ඒ එංගලන්තේ ඉන්න ඒ දුවත් ඒ සමරසිංහ මහත්මයාත් නෝන මහත්මයාත් ඒ ඥාති මිත්‍රාදීන් හිතවතුන් කෑගල්ලෙන් පැමිණි ඒ පින්වත් පිරිස විසින් ඔබ සියලු දෙනාට සිවනක් පිරිසටම මේ දානමේ පින්කම කරනවා. දවල් දානමේ පින්කම. ඒක නිසා ඒකත් සිහිපත් කළා ඒ කෑගල්ලේ සමරසිංහ මහත්මයාත් රේණුකා සමරසිංහ නෝනත් එංගලන්තේ දැනට ඉන්න ඒ සමරසිංහ දුවත් ඒ සියලු දෙනාත් සිහිපත් කළා. ඒ ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා. දැන් අපි මේ සිවණක් පිටසටම කුසගින්න නිවෙන්න ඒ දානමේ පින්කම සකස් කළා. ඔබ සියලු දෙනාට පූජා කර. ඔබ හැම දිනකටම පුළුවන් ඒ අයටත් පින් අනුමෝදන් කළා. ඔබගේ නමින් මිය පරලෝකීය සියලු අයටත් ඒ දානමය පින්කමට සහභාගී වුණු සම්බන්ධ වෙන සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය
සියලු ඥාතීන්ටත් කැපකොට පින් අනුමෝදන් කළා මේ දානමය පින්කමට සහභාගී. හොඳයි එහෙනම් දැන් බුද්ධ පූජාව පූජ කළා. දැන් අපි නම් මේ ගාථාවන් කියලා ඒ බුද්ධ පූජාව පූජ කරලා පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට පින් දෙන්නට මේ ගාථාවන් කියන්න. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉටි පිසෝ භගවා රහන් සම්මා සම්බු විජ්ජා චරණ සම්පත සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසා සත්තා දේව මනුසා බුද්ධෝ භගවාති අදිවාසේතුනු තේ පානියං පරිකප්පි අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තම අදිවාසේතුනු තේ භෝජනං පරිකප්පි අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තම අදිවාසේතුනු වන් සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගං ආතු මුත්තම. හොඳයි දැන් පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට සීපල් කරගන්න ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඒ දානමය පින්කමට සම්බන්ධ වූ උදව් කළ උපකාර කළ ඒ රේණුකා මහත්මියගේත් ඒ සම්සිං මහත්මාගේත් ඒ දුවගේත් නමින් මිය පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ටත් කැපකොට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙයි. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඉදං වෝ ඥාතී